ڈوینی مابا خوبصورتی رندرو ماتول ایتی گال کٹ ایو دٹ گینا ماو سکسرنو دائے ویمی ماما خوبی حست یمات پاس پی ڈوینی نورانو Sami Bowen in the matter.
uzat beni. Amen. Uzat beni. Samipavan hata. Uzat beni. Uzat beni. අපේ පාප වෙනුවෙන් කල්වරි කුරුසයේ සිඳුලේ වගුරමින් ඇනුම් පහර කමින් කස පහර කමින් අපි විඳින්න තිබා වූ නිරාදුක් අප වෙනුවට යේසු වහන්සේ වින්දා ඒ මහා පත්තිදාන ක්‍රියාව කරා. උන්වහන්සේගේ ඒ කුරුසයේ ජීවිත පූජා කරමින් අපට ලබා දෙන ආලෝකය ස්තුති පූජාවක් හැටියට සිහි කරනවා. අපි මොහොතක් නිශ්චලව සිටිමු. අපේ සිතිවිලි වලින් අපේ වචන වලින් අපේ ක්‍රියාවල් වලින් දයන් වහන්සේ පිළිකුල් කරන දේවචනට විරෝධී විරුද්ධ දේවල් පහුගිය දවස්වල සිද්ධ වුණාද? දැන් අපි හැමෝම පාපෝච්චාරණය කරමු. පාපෝච්චාරණය කරමු. උන්වහන්සේට කියමු, ස්වාමීනි මගේ වචන වලින් මේ වගේ වැරදි සිද්ධ වුණා.
මගේ සිතිවිලි වලින් මේ වගේ අපවිත්‍ර දේවල් සිතමින් හිටියා. ස්වාමීනි මගේ ක්‍රියාවල් වලින් මේ වගේ අසවල් අසවල් පාපිෂ්ඨ ක්‍රියාවල් මං අතින් සිද්ධ වුණා. පියාණෙනි මට සමාව වෙන්න, මට සමාව වෙන්න. අපි උන්වහන්සේගෙන් සමාවයි දෙමු. ස්වාමීනි මට සමාව වෙන්න, මට සමාව වෙන්න. පාපොච්චාරණය කරන්න. උන්වහන්සේ අකමැති දේවල් වලින් වැළකී සිටින්න අවශ්‍ය ධෛර්යය බලය දෙන්න කියලා අද දේශනාවට ඉස්සර වෙලා අපි සූදානම් වෙමු. පාපොච්චාරණය කරන්න, පාපේ ප්‍රකාශ කළ උන්වහන්සේගෙන් සමාව ඉල්ලන්න. උන්වහන්සේ විශ්වාසවන්තව ධර්මිෂ්ඨව සිටිනවා. අවංක හෘද සාක්ෂියේ තමගේ අකුසල් ගැන උන්වහන්සේගෙන් සමාව ඉල්ලන ඕනම කෙනෙකුට සම්පූර්ණ අකුසල් බලය මකා හරිමින් සම්පූර්ණ පාපයට සමාව ලබා දෙමින් ඔබ දේව දරුවෙක් හැටියට පිළිගන්න උන්වහන්සේ විශ්වාසවන්ත වෙනවා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා ස්වාමීනි. අපේ සභාව දේව අභිමුඛයේ මහිමෙන් පිරෙන පිණිස අපි සියලු දෙනා පාපෝච්චාරණය කරමින් උන්වහන්සේට ආරාධනා කරමු. ස්වාමීනි අපේ සහෝදර සහෝදරියන්, අපේ තරුණ තරුණියෝ, අපේ දරුවෝ ඔබේ වචන වලින් ඔබ වහන්සේ පිළිකුල් කරන දේවල් කතා කරාද, පිළිකුල් විහිළු තහළු පිළිකුල් දේවල් තිත්තක මේ ඊර්ෂ්‍යාවේ වෛරයේ ක්‍රෝධේ වචන ස්වාමීනි අපට සමාව වුණ මැනව ඔවුන්ගේ සිතිවිලි වලින් ස්වාමීනි කල්පනාවල් වලින් අපවිත්‍ර දේවල් හිතුවද, ලෞකික දේවල්, පාපිෂ්ඨ දේවල්, කාමුක දේවල්, අනාචාර දේවල් ස්වාමීනි වගේම ක්‍රෝධේ වෛරය පිට කරන සිතිවිලි, පලිගහන සිතිවිලි අනේ ස්වාමීනි සමාවුන මැනව, සමාවුන මැනව, සාප කරන සිතිවිලි සමාවුන මැනව, අනිතයි විවේචනය කරන සිතිවිලි සමාවුන මැනව දීපියාණනි. ශාරීරික ක්‍රියාවල් වලින් ස්වාමීනි බේබදුකං, ලෞකික පාපීස තෘෂ්ණාවල් ස්වාමී ඔබ වහන්සේගේ වචනයට ද්‍රෝහීව වෙනත් ක්‍රියාවල් සිදු වුණාද සමාවුන මැනව. අන්ධකාර බලවේගවල වලට සාතන්ගේ සියලු පාපේ අකුසලේ බලවේගවල වලට අපි අණ කරනවා. යේසුස් වහන්සේගේ ලේවල බලයෙන්, යේසුස් වහන්සේගේ නාමයේ බලයෙන්, යේසුස් වහන්සේගේ වචනේ අනුභවයෙන් දුරු වෙන්න අපේ කිසිම සහෝදරියක් සහෝදරියක් තරුණ තරුණියක්ව අත්පත් කරාගන්න, වහල් කරාගන්න, කොයි ආකාරයකින්වත් උන්ගේ ජීවිත පාපේ තුල තියාගෙන සදාකාල ගිනිවිලට ඇදගෙන යන්න සාතන්ට අයිතියක් නැහැ, සාතන්ට බලයක් නැහැ. ඇදහිල්ලින් අපි ප්‍රකාශ කරනවා ස්වාමීනි දවසින් දවස ඔබාන්සේ තුළ ආත්මෙන් නැගිටලා ආලේපෙන් පිරෙන්න අපිට උදව් කර මැනව යේසුස්වහන්සේ උතුමු නාමේ ආමෙන්. අපි යසාය පොතේ 61 වෙනි පරිච්ඡේදයට පෙරලමු. පළවෙනි පද තුන අද සුද සහභාගීකම නිසා අපි තාමත්ම කෙටියෙන් දේශනාවක් අහන්නේ. මම ප්‍රාර්ථනා කරනවා යසාය 61 වෙනි පරිච්ඡේදයේ යසාය 61 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා මානසික ආත්මික සහ ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වීම. අයිසාය chapter 61 verses 1 to 3 යසාය 61 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදයේ දක්වා ස්වාමි වූ දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. මක්නිසාද දිලිදුණ්ඩ සුභාරංචිය දේශනා කරන්නට ස්වාමින් වහන්සේ මා ආලේප කළසේක. බිඳුනු සිත් ඇත්තන් සුව කරන්ටද, වහලුන්ට නිදහසත්, හිරකාරයන්ට හිරගේ මිදීමත් ප්‍රකාශ කරන්ටද ස්වාමින් වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන් වහන්සේගේ පලිගැනීමේ දවසත් ප්‍රකාශ කරන්ටද, වැළපෙන සියල්ලන් සනසන්ටද, සියොන්නී වැළපෙන්නන් පළඳවමින් අලු වෙනුවට මාලාවකුත්, වැළපීම වෙනුවට ප්‍රීතිය නැමැති තෛලයත්, ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමැති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන්වහන්සේ මා එවුසේක. මෙසේ කෙලේ ස්වාමින් වහන්සේට ගෞරවය ලැබීමට උන්වහන්සේ විසින් හිටුවා වූ ධර්මිෂ්ඨක මේ අලුවන ගසක්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය. ආමෙන්. සර්වබලධාරී ජීවමානු සුදු දෙවිපියාණනි මේ උතුම් වූ සුදු වචනයට ස්තුති වේවා. පියාණනි ඔබ වහන්සේගේ චරිතය, ඔබ වහන්සේගේ සේවය, ඔබ වහන්සේ මේ ලෝකෙට බිහිවෙන්න අවුරුදු 700කට කලින්
ඔබහන්සේගේ අනාගත වත්‍රවරුන් ඉතින් ප්‍රකාශ කළා වූ ඔබහන්සේගේ චරිත ගුණාංග ගැන අපි ඔබහන්සේට ප්‍රශංසා කරනවා. ශුද්ධාත්මයන්නි අපට කතා කළ මැනව, දෙවි පියාණෙනි අපට කතා කළ මැනව, අපේ මහෝත්තම සභාවේ හිස වූ යේසු ක්‍රිස්තුස් වහන්සේ ඔබහන්සේම අපට එළිදරවුන මැනව. අද දවසේදී මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ සියලු දෙනා තුළ අලුත් පිබිදීමක්, අලුත් ආලෝකයක්, අලුත් දේව ප්‍රේමයක්, අලුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි සෙනෙහසක් ගොඩනැගුව මැනව. පියාණෙනි ඔබහන්සේගේ පැමිණීමට අප සූදානම් කළ මැනව. යේසු ක්‍රිස්තුස් වහන්සේගේ සුදු නාම නිසා ඉල්ලා සිටිනවා. ආමෙන්. කනකල වාඩි වෙන්න. අපි දකිනා මේ යෙසායා පොත ලිව්වේ ක්‍රිස්තු පූර්ව 680ත් 700ත් අතර කාලයේදී. ඒ කියන්නේ යේසුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා දැන් අවුරුදු 2000යි, ඊටත් අවුරුදු 600කට 680කට ඉස්සර වෙලා අවුරුදු 600ත් 700ක් අතර කාලයේදී, ඒ අවුරුදු 20 තුල තමයි යෙසායා පොත මේ අනාගත වාක්‍ය ප්‍රකාශ වුණේ. දැන් අපි හොඳට මේ අනාගත වාක්‍ය යේසුස් වහන්සේ මේ ලෝකෙට බිහි වෙන්න අවුරුදු 1000 ගානකට ඉස්සර වෙලා ඉඳන් මේ අනාගත වාක්‍ය ප්‍රකාශ වෙමින් තිබ්බා. යේසුස් වහන්සේ මේ ලෝකෙට බිහි වෙන එක කාරණාව ගැන ඉස්සරලාම යේසුස් වහන්සේ මේ ලෝකෙට බිහි වෙන්න අවුරුදු 4000කට කලින් කිසි ආගමක් ලෝකෙ බිහි වෙලා නැති කාලේ, මෞංකාර දයන් වහන්සේට විතරක් නමස්කාර කරන කාලේ, මෞංකාර දයන් වහන්සේත් එක්ක විතරක් සහභාගීත්වය පවත්වන දවස්වල මිනිසයා පාපෙට වැටුණාම උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය අපි දකිනවා පළවෙනි පොරොන්දුව දෙනවා යේසු ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට වැඩම කරනවා කියලා. උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ හඳුන්වන්නේ ස්ත්‍රියගේ වංශය කියලා. මන්දුන් වහන්සේ කන්‍යාවක් තුලින් මේ ලෝකෙට බිහි වෙන නිසා ස්ත්‍රියගේ වංශය මේ ලෝකෙට බිහි වෙනවා සර්පයාගේ සාතන්ගේ හිස පොඩි කරන්න. දැන් එතනින්දලා මුළු පරණ කිවිසුම පුරාම යේසුස් වහන්සේ මේ ලෝකෙට වැඩම කිරීම ගැන අවුරුදු 4000ක් තිස්සේ ප්‍රකාශ වෙමින් ප්‍රකාශ වෙමින් ආවා. ඊට පස්සේ ඒකට සමාන්තර ලෝක ඉතිහාසයේ කතාහන්තරත්, ඒකට සමාන්තර යුදෙව්වන්ගේ ඉතිහාස කතාහන්තරත්, ඒවා මිශ්‍ර වෙලා තමයි යේසුස් වහන්සේගේ කතාහන්තරේ සුදු බයිබලේ සඳහන් වෙන්නේ. ඉතින් ඉතිහාසෙනුත් ඔප්පු වෙනවා යේසුස් වහන්සේගේ කතාහන්තරේ. ඊට පස්සේ අපි දකිනවා යේසුස් වහන්සේ මේ ලෝකෙට වැඩම කළා අවුරුදු 2000කට ඉස්සර වෙලා. දැන් යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා සේවය පටන් ගන්නකොට උන්වහන්සේට ගොඩාක් බාධා පරීක්ෂාවල් ආවා. සාතන්ගෙන් ඒ ඔක්කොගෙම ජයගෙන ශුද්ධාත්ම අනුභවයෙන් බලෙන් පිරිලා ආලේපෙන් පිරිලා උන්වහන්සේ සේවය ආරම්භ කරනවා දේව අනුග්‍රහයෙන් අනුභවයෙන් පිරිලා. එතකොට උන්වහන්සේ තමගේ ගමට ගිහිල්ලා ගමේ පල්ලියට ගිහිල්ලා ඉසිසලාම ප්‍රකාශ කරන්නේ මෙන්න මේ අනාගත වාක්‍යයයි. හරි, ලූක් සුභාරංචි 4:18-21 එතනත් උන්වහන්සේ මෙන්න මේ අනාගත වාක්‍යයම ප්‍රකාශ කරන්නේ. කළා කියන නුඹලා බලාගෙන ඉඳද්දී අද මේක සම්පූර්ණ වුණා. අපි දෙවෙනි වතාවටත් අපි කියවමු ලූක් සුභාරංචියේ 4 පරිච්ඡේදේ. ලූක් සුභාරංචියේ 4 පරිච්ඡේදේ 18:21 ලූක් සුභාරංචි 4:18. දැන් යේසුස් වහන්සේ දේවමාලි දේවස්ථානට ගිහපුවාම යේසුස් වහන්සේට මේ යෙසායා පොත දෙනවා කියවන්න. උන්වහන්සේ මේ කොටසම උන්වහන්සේ ගැන ඊට අවුරුදු 700කට ඉස්සෙල්ලා කියපු අනාගත වාක්‍යෙම උන්වහන්සේ දැන් ප්‍රකාශ කරනවා. මම 17 පදේ ඉඳන් කියන්න, 16 නම කියවන්න. ලූක් 4:16 උන්වහන්සේ තමන් වැඩුණු නුවර වූ නාසරට පැමිණ තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසේ සිනගෝකෙට ඇතුළුව කියවන පිණිස නැගිටුණු සේක. එවිට අනාගත වත්‍රූ යෙසායාගේ පොත උන්වහන්සේට දෙන ලද්දේය. උන්වහන්සේ පොත දිගහැර ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය, මක් නිසාද දිලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්නට උන්වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්ටද, මඩනාලද්ද වූ නිදහස් කර හරින්ටද, ස්වාමින් වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශ කරන්ටද උන්වහන්සේ මා එවුසේකැයි ලියා තිබෙන ස්ථානය සොයාගෙන මේ පුත අකුලා සේවකයටදී වැඩහුන්සේක. එකල සිනගෝගේ සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරේ ඇස්සෙලාගෙන සිටියෝය. උන්වහන්සේ උන්ට කතා කරන්න පටන්ගෙන අද නුබලා අසා සිටියේදී
මේ ලියවිල්ල සම්පූර්ණ වී යයි කීසේක. දයන් වහන්සේ සුතු වේවා. ඔන්න අවුරුදු 700කට පස්සේ ඒ අනාගත වාක්‍ය යේසු වහන්සේ ප්‍රකාශ කරනවා ඉෂ්ට වුණා කියලායි. බයිබලයේ හරි පුදුමයි. ගොඩාක් ආත්මික දේවල්. දැන් ඒතර එහෙනම් අද අපි ඉගෙන ගන්න යනවා මේ යේසුස් වහන්සේගෙන් අපිට ලැබෙන අති උතුම්ම සේවයක් ගැන. මොකද්ද? මානසික, ආත්මික සහ ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වීම. අපි හැමෝටම මානසික පීඩාවල් තියෙනවා. අපි හැමෝටම ආත්මික අභියෝග තියෙනවා. ලංකාව කියන්නේ යක්ෂ ආත්මවල වලින් පිරිච්ච රටක්. අද ලොකුම භයානකම යක්ෂ ආත්මය තමයි විකෘතිකාමය. අහිංසක කුඩා දරුවෝ පුදුම විදියට නාස්ති කරනවා. මම හිතන්නේ ලංකාව තරම් දුෂ්ට අපවිත්‍ර කුණු රටක් මුළු ලෝකෙම නැහැ. පුංචි දරුවන් විනාශ කරන. එච්චරට මේ යක්ෂ ආත්මවල වලින් පිරිලා තියෙන රටක් ශ්‍රී ලංකාව. දැන් ඔබත් දන්නවා පත්තරේ මමත් දන්නවා දෙවෙනි එක තමයි පිස්සුවෙන් වගේ වාහන පදවන මානසික රෝගීන්ගෙන් පිරිච්ච රටක්. හරි පිස්සුවෙන් වගේ. අද මම හිතන්නේ යුද්ධෙට වඩා පාරවල් වල මිනිස්සු මැරෙනවා. ඒක ආත්මයක්. මොකද මේ යක්ෂ ආත්මවලට වාහන බාර දීලා ඒ යක්ෂ ආත්මවලට වාහන කැප කරලා පඳුරු එහෙම ගැට ගහලා තියෙනවා. ඉතින් ඒ අපවිත්‍ර ආත්මවල තමයි ඒ ඩ්‍රයිවිං සීට් එක ඉඳගන්න මනුස්සයව පාලනය කරන්නේ. ඒ කුණු ආත්ම. ඒක නිසා ඒ කට්ටියට ලේ බොණ්ඩ හිතුනහම මිනී මරනවා. වාහනේ පාවිච්චි කරනවා ඒ සඳහා. දැන් මේ ආත්මික සටන් ඔබ මාත් එක්ක එකඟ වෙන්නේ නැති වෙයි. නමුත් සත්‍ය මේකයි. උදාහරණයක් ඇටියට ලේබුණ දෙයියෝ ඉන්නවානේ. බෙලි කපලා ඇට මිනි එල්ලාගෙන දිව එළියට දාගෙන අපේ රටේ මිනිසු ගිල වඳිනවානේ. එළුවන්ගේ බෙලි කපපා ලේත් බොණ්ඩ දෙනවානේ. මෙන්න මේ වගේ. ඒ වගේම නුවර බහිරව කන්දේ මිනිස්සු බිලි පූජා කරා අපේ සිංහල රජ කාලේ. නුවර බහිරව කන්දේ දල්දමාලිකා ඉස්සරහ තියෙන රුස කන්දේ මිනි පූජා කරා, මිනිසුන්ව පූජා කරා මේ රටේ. ඒ ආත්මවල් ක්‍රියා කරනවා. මම හොඳම සිංහල මිනිහෙක්. නමුත් මම මට රටට ආදරේ. නමුත් ඇත්ත කතා කරනවා. දැන් මෙන්න මේකයි මේ රටේ මිනිස්සු බිලි දීපු රටක්. මිනි මස් කෑවේ නෑ. නමුත් මිනිස්සු බිලි දීපු රටක් රජුරුවන්ගේ බලය රැඳෙන්න වර්තමානයේත් කුඩා දරුවන් බිලි ගන්න රටක්. ඉතින් යක්ෂ බලවේග පිරීලා ඒ ආසේ කුඩුකාරයෝ, ගංජාකාරයෝ, බේබද්දු නේද? හැම ජරාවක්ම මේ රටේ පිරීලා තියෙනවා. මිනී මරුව විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ වගේ පරිසරයකයි අපි ජීවත් වෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබට ආත්මික සටනකුත් තියෙනවා. ඔයා ධර්මිෂ්ඨ වෙන්න හිතුවොත් ඔයාට උගාක් විරුද්ධකාරයෝ ඇති වෙනවා. එක උදාහරණයක්. අපි සුද්ධකම ධර්මිෂ්ඨකම ගැන දේශනා කරන පල්ලියක් පටන් ගත්තොත් මුළු ගම මේක කුඩු කරලා පුච්චලා දාන්න එනවා. වල TV එකේ දකින්න ඇති. ගණිකා මඩමක් පටන් ගත්තොත්, බේබද්දන්ට තැබෑරුමක් පටන් ගත්තොත්, හොර කසිප්පු විකුණන තැනක් පටන් ගත්තොත් මුළු ගමේම ආශිර්වාද ලැබෙනවා. හොඳයි නැද්ද? මේවා තමයි අපි දකින්නේ මේ රටේ. මේක තමයි ඇත්ත. ඒක නිසා අපිට තියෙනවා භයානක මානසික කඩාවැටීමකුත් මේ රටේ. හීනමානය වගේ දේවල්. ඒක නිසා කුලභේද. ගියාත්මේ පින් කරපු නිසා මේ ආත්ම උසස් කුලයක බෙදිලා ඉන්නවා කියලා හිතාන ඉන්නවා. මොන සාපයක්ද? දැන් මෙන්න මේකයි. මිනිහෙක් තවත් මිනිහෙකුට වඩා ශ්‍රේෂ්ඨයෙක් වෙන්න කුල 27ක් මේ රටේ ක්‍රියා කරනවා. නිකන් ඉන්න ගමන් පත්තරේ බලන්න. අර විවාහ යෝජනාවල ගණන් හදන්න 1, 2, 3, 4, 5 කියලා කුලවල නම් මේ සීලා අසීලාචාර කුල ભેදය මේ රටේ මේ 21 වෙනි සියවසේ ලංකාවේ තාම තියෙනවා. ඊළඟ එක තමයි ශාරීරික පීඩාවල්. මිනිහෙක්ගේ ශ්‍රමයට හරියන වැටුපක් ලැබෙන්නේ නැහැ. ඉතින් එයාට ශ්‍රමයට හරියන වැටුපක් ලැබෙන්නේ නැහැ. එයාට ලැබිය යුතු පඩිය දෙන්න තුව ටිකක් ඉතුරු කරන්න අඩු පඩියක් දීලා ඒ ඉතුරු කරගත්ත සල්ලියට කියනවා මගේ කම්පැනියේ ලාභය කියලා. ලාභය කියලා. පාස්ට කොමියුනිස් කාර්යද නැහැ. කොමියුනිස් දහමේ තමයි ඒක උගන්වන්නේ හැබැයි. තමාගේ ලාභය කියලා. මෙන්න මේ වගේ අපි දන්නවා ශ්‍රමය සූරා කන
රටක්. අනිත් දේවල් ඉතින් කියන්න අවශ්‍ය නැහැ. මේ දවස්වල මහා පරිමාණයේ මුදල් වංචා කරපට නඩු එහෙම තියෙනවානේ. දැන් ඉතින් මෙන්න මේ වගේ හැම පැත්තෙම ආත්මාර්ථකාමීත්වය, වනචරකම, මිනී මැරීම්, අශීලාචාරකම් වලින් පිරිච්ච සමාජයක ඔයාට සමාධානින් ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. කොච්චර යුරෝපයට බැන්නත් මිනිසුන් අද බලන්න ආසියාවේ මිනිස්සු ජීවිතේ බේරා ගන්න දුවන්නේ යුරෝපයට. ජේවිපී කාරෝ ජීවිතේ බේරා ගන්න ගිහේ යුරෝපීය රටවල් වලට. හැබැයි එහාටම තමයි බයින්නේ. දැන් මේ වගේ මොකද මේ ක්‍රිස්තියානි සංස්කෘතිය තියෙන රටවල් වලට ජීවිතේ බේරා ගන්න දුවන්නේ? ඒ රටවල් වල මිනි මැරි මඩු හින්දා. පාරවල් අනිත් යානි බෙලි කපන්නේ නැහැ නේ. ඔයාලා ටීවී එක දැකලා තියෙන්නේ කොහෙද ඒවා කරන්න කියලා. මෙන්න මේක නිසා අපි එක දෙයක් තේරුම් ගන්න තියෙනවා. අපේ රටේ ජීවත් වෙන හැම මිනිස්යාම තරහ ගියපු මානසික තත්වකින් ජීවත් වෙන්නේ. වෙහෙසෙන් ජීවත් වෙන්නේ. සන්තෝෂෙන් නෙමේ ජීවත් වෙන්නේ. ජීවිතේ විඳවනවා මිසක් ප්‍රීතියෙන් නෙමේ ජීවත් වෙන්නේ. මෙන්න මේක නිසා නිවාසවල වල පවුල් වල අඩදබර වැඩි. හරි මඤ්ඤොක ටිකක් තම්බාගෙන කෑවත් සමාදානෙන් කනවා නම් ඒකත් රසයෙන් කන්න පුළුවන්. මඤ්ඤොක ටිකක් කියපුවම දැන් ලක්ෂරි වගේ ටිකක්. දැන් එතකොට එහෙම නැත්තම් අපි කිමු අඩුම කෑම තමයි පාම් පොත්තයි පරිපෝද්දයි. ඒක හරි සන්තෝෂෙන් කන්න පුළුවන් ගෙදර සමාදානයක් තියෙනවා නම්. අද ගෙවල් වල සමාදානයක් නැහැ. හැමතැනම දුක 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 කඩා වැටීම් වේදනාව වෙහෙස. ඒ හරියන්ඩ අපි දන්නවා සමාජයේ නෙක් විකෘති දේවල් බෝ කරමින් ඉන්නවා. කුඩු ගේන මිනිහට කුඩු ටික විකුණා ගන්න තරුණින්ව රවට්ටනවා. කුඩු ගැහුවට කමන්නේ, ඕක හරි හොඳයි විනෝදයි කියලා. අරක්කු ගේන මිනිහා තමගේ කම්පැනි දියුණු කරා ගන්න පුළුවන් තරම් අරක්කු ප්‍රොමෝට් කරනවා. තරුණ තරුණිය බිල්ලට ගන්නවා. සිගරට් කම්පැනි තරුණ තරුණියන්ව බිල්ලට ගන්නවා. දැන් මෙන්න මේ වගේ ඔයාගේ දරුවොත් හරි භයානක පරිසරයක ජීවත් වෙන්නේ. ඒවා පිටිපස්සේ දේශපාලන බලවන්තයෝත් ඉන්නවා. ඉතින් අපි හරි අසරණයි වගේ. නමුත් දයන් වහන්සේ සිතු වේවා. අපි අසරණ නැහැ. අසරණ නැහැ. දැන් මෙන්න මේ බලාපොරොත්තුවක් නැති පරිසරයක, බලාපොරොත්තුවක් නැති වේදනාකාරී පරිසරයකදීත් අපිට තියෙනවා බලාපොරොත්තුවක්. අපේ යේසු ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේ තුල අපිට විසඳුම තියෙනවා. දැන් එහෙනම් අපි දකිනවා වර්තමානයේ මිනිසාගේ පීඩාවෙන් සෑම අංශයකින්ම වැඩි වර්ධනය වෙලා තියෙනවා. දැන් මම විස්තර කරපු ආකාරයට. ඒ වගේම දිනෙන් දින මනුස්සත්වයේ පිරිහෙනවා. කඩා වැටිච්ච ජීවිත ගත කරන්නේ. කඩා වැටිච්ච ජීවිත. මම ඔයගෙන් ඇහුවානම් ඔයගේ ගෙවල් වල හවසට අම්මයි තාත්තයි ළමයි ටික එකතු වෙලා යාඥාවක් කරනවාද? එහෙම නැත්නම් සින්දුවක් කිය කියා කට්ටිය විනෝද වෙනවද? එහෙම නැත්නම් විහිළු තහළු කර කර දවසේ සිදු වෙච්ච සිද්ධීන් ගැන මැද සාලිඳගෙන සාකච්ඡා කර කර සෙනෙහසෙන් ආදරයෙන් පවුල ජීවත් වෙනවද? නැහැ. එක්කෙනෙක් කාමරේ ඉඳන් ටුට්ටු ගහ කොට කොට ඉඳි. තව එක්කෙනෙක් ටෙලිවිෂන් එක ලඟ කට අරගෙන ඉඳි බත් එක සීතල වෙලා. අර ඒක අම්මා කෙනෙකුට දන්නේ නැහැ. බබාට කිරි දෙනකම් මං කට අරගෙන ටීවී එක දිහා බලාගෙන හිටියා. බබාගේ කිරි හිර වෙලා බබා මැරිලා දන්නේ නැහැ. බබා සීතලයි කියලා වල්නකොට. හරි ටෙලිනාටි පිස්සුව. තවත් එක්කෙනෙකුට කම්පියුටර් එකේ. හරි පවුල අතර එකට ජීවත් වෙන්නේ නැහැ. සහභාගීත්වයේ නැහැ. සාකච්ඡාවක් නැහැ. පුංචි ප්‍රශ්නයක් ආවත් මරා ගන්න තරමට අවබෝධයක් නැතිකම. දැන් මෙන්න මේ වගේ කඩා වැටිච්ච පිරිහිච්ච සමාජයක්. කඩා වැටුණු පවුල් ජීවිතයක්. ලෙඩ රෝග ආර්ථික අපහසුකම් අසාර්ථකත්වය ජීවත් වීමේ ප්‍රීතිය නැතිකම නිසා ලෝකේ දෙවෙනිම වැඩියෙන් සියවි දිවිනසා ගන්න රට ලංකාව. දේශපාලන නෙමෙයි වැඩියෙන්ම සිය දිවිනසා ගන්න රට ලංකාව. දැන් මෙන්න මේ ඔකෝම පිටිපස්සේ අපිට තියෙන්නේ මොකද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ වචනේ. මානසික ආත්මික සහ ශාරීරික පීඩාවන්ගෙන් නිදහස් වීමට. දැන් මේ අනාගත වාක්‍යයේ අන්නේ ඒ යේසුස් වහන්සේගේ ගුණය තමයි ප්‍රකාශ කරන්නේ. අපේ දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ විශාල ප්‍රතිදාන ක්‍රියාවක් කර අපේ පාප වෙනුවෙන් උන්වහන්සේගේ පින අනුමෝදන් වෙන පිණිස
උන්වහන්සේ පින භුක්ති විඳින්නේ නැතුව ඒ පින අපිට ඉතුරු කරලා නැත්නම් උන්වහන්සේගේ මහිමේ තේජස ඉතුරු කරලා උන්වහන්සේ අප වෙනුවෙන් නිරදුක් විඳ නිසා උන්වහන්සේ මළුන්ගෙන් උත්ථාන වෙලා ජීවමානව සිටින නිසා වෙන කිසිම ආගමික කතෘ කෙනෙකුට කරන්න බැරි අධිකාරීත්වයක් උන්වහන්සේට තියෙනවා අපේ අකුසල් බලය මකලා දාන්න වෙන කාටවත් එක කරන්න බෑ මොකද හැමෝම තමාගේ පින තනියෙන් භුක්ති විඳා තනියෙන් භුක්ති විඳලා උසස් තැනකට ගියා නමුත් යේසුස් වහන්සේ ඔබටත් මටත් ඒක දානේ දුන්නා ප්‍රදානය කරා දැන් එතකොට මෙතෙන්දී ඒක නිසා ඔබට තියෙන මානසික ආත්මික සහ ශාරීරික පීඩාවන්ගේ නිදහස් වෙන්න නම් අපි දකිනවා මේ වචන තුල විස්තර වෙන මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන හොඳ ගැඹුරු අවබෝධයක් ලබාගෙන උන්වහන්සේ ඔයාගේ ජීවිතයට එකතු කරා ගන්න අවශ්‍යයි වැඩි වැඩියෙන් එකතු කරා ගන්න අවශ්‍යයි දැන් මෙතන කියනවා දේශනාවට අපි යනවා නම් ස්වාමි දයන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය කියලා දැන් යේසුස් වහන්සේ දයන් වහන්සේයි සීලු නාමල් වලට වඩා උතුම් නාමයේ යේසු ක්‍රිස්තුස් වහන්සේයි ඒ වගේම මුළු ලෝකය විනිශ්චය කරන්නේ යේසු වහන්සේයි මේ ලෝකේ ජීවත් වෙච්ච පළවෙනි මනුස්සයාගේ ඉඳලා අන්තිම මනුස්සයා දක්වා මිලියන 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 ගණන් කෝටි ගණන් මිනිස්සු යේසුස් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ දණින් ඉඳ යනවා ඒ කට්ටිය කරපු ක්‍රියාවල් අනුව එයාය විනිශ්චය කරනවා ගින්දර සදාකාල ගිනිවිලටද ස්වර්ගයටද තීන්දු කරනවා ඒ විනිශ්චයේ බලය තියෙන යේසුස් වහන්සේටයි ඔබගේ මුළු ජීවිත කතාව වාර්තා වී තියෙන යේසුස් වහන්සේ ළඟයි දැන් මේක නිසා මෙතෙන්දී අපි දකිනවා උන්වහන්සේගේ අධිකාරීත්වය දැන් එහෙනම් උන්වහන්සේ සර්වබලධාරී දයන් වහන්සේ අන්තිම මේ මුළු විශ්වයේ ලෝකයේ අයිතිකාරයා යේසුස් වහන්සේ උන්වහන්සේගේ කැමැත්තට උන්වහන්සේගේ සැලැස්මට උන්වහන්සේගේ ක්‍රමයටයි ලෝකේ මාලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දැන් මේවා විද්‍යාවෙන් බොරු කරන්න බැරි සත්‍යයන් මම මගේ වැඩිහිටි පන්ති මේවා උගන්වනවා දැන් ඊට පස්සේ අපි දන්නවා ඊළඟට යේසුස් වහන්සේ තමයි මේක නඩත්තු කරන්නේ මේක අවසන් කරන්නේ ඒක නිසා උන්වහන්සේ සර්වබලධාරී දෙයන් වහන්සේ නමුත් මේ පළවෙනි පදේ කියනවා ස්වාමී වූ දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය යේසුස් වහන්සේ කියනකොට උන්වහන්සේ කෙරෙහි දෙයන් වහන්සේගේ ආත්මය කියලා එතන කතා කරන්නේ ශුද්ධ ත්‍රිත්වය ගැන ඒ කියන්නේ යේසුස් වහන්සේ තුල දෙවි පියාණන් වහන්සේත් ඉන්නවා යේසුස් වහන්සේ තුල ශුද්ධාත්මයන් වහන්සේත් ඉන්නවා පියාණෝ පුත්‍රයන් ශුද්ධාත්මයන් එකම දෙවියන් වහන්සේ දැන් කවුරු හරි කියනවා බයිබලයේ ත්‍රිත්වය ගැන කතා කරන්නේ නැහැ කියලා ත්‍රිත්වය කියන අකුරු තුන නැති වුණාට මෙන්න තියෙන තැන් හරි එකම දෙවියන් වහන්සේ තුල යේසුස් වහන්සේගේ ආලේ ක්‍රියා කරනවා වහන්සේ කෙනෙක් ඇරිට ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරනවා දැන් එතකොට මේ ගැන තවත් යසායා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 2 3 පද යසායා 11 වෙනි පරිච්ඡේදයේ මේ ආත්මය ගැන යේසුස් වහන්සේ තුල ක්‍රියා කරන ආත්මය ගැන විස්තර කරනවා එලිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පරිච්ඡේදයේත් විස්තර කරනවා යසායා 11 වෙනි පරිච්ඡේදයේ ඒ ආත්මය ගැන විස්තර කරනවා අපි බලමු යසායා 11 මොකක්ද මේ ආත්මය දයන් වහන්සේ තුල ක්‍රියා කරන ආත්මය යසායා 11 2 3 පද ස්වාමින් වහන්සේගේ ආත්මය මොකක්ද එන ස්වාමින් වහන්සේගේ ආත්මය එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මයද ඒකයි ප්‍රඥාවේ පටන් ගන්න මේ දයන් වහන්සේට බය වීමයි කියලා කියන්නේ මන්ත්‍රණය හා බලය ආත්මයද සියලු බලධාරීන් යේසුස් වහන්සේ ඉස්සරහා යටහත් සර්ව බලධාරී එකම තැනන් වහන්සේ උන්වහන්සේ දැනගත් මහ ස්වාමීන් වහන්සේ කෙරෙහි බය වීමේ ආත්මයද උන්වහන්සේ කෙරෙහි පීඨන්නේය. ස්වාමීන් වහන්සේ කෙරෙහි බයින් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය වන්නේය. උන්වහන්සේ තමන් ඇසෙට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේවත් තමන්ගේ කනට ඇසෙන හැටියට නිශ්චය කරන්නේවත් නැතුව. අපි දකිනවා එහෙනම් දයන් වහන්සේගේ ආත්මය තවත් විග්‍රහ කරනවා විස්තර කරනවා. දැන් මෙතෙන්දී අපිට තියෙන ලස්සන වචනයක් මේ යසායා පොතේ සඳහන් කරන යේසුස් වහන්සේගේ මෙම ආලේපේ සේවය ඉටු කරන සේවාවල් කීපයක් තියෙනවා. දැන් මේ පදේ 61 වෙනි පරිච්ඡේදයේ මේ පද තුනේ ඒ සේවාවල් ඉස්තර කරනවා. දැන් මේක අපි දැනගන්න එක හරි වැදගත්. ඒකට හේතුව තමයි ඔබ නමස්කාර කරන්නේ කොයි වගේ දෙවි කෙනෙක්ටද? ඔබ නමස්කාර කරන දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේ මොනවාද? ඔබ ඒ ආනිසංසන ඔයාගේ ජීවිතයට ලබා ගන්නේ කෙසේද?
හරි මෙන්න මේකයි. දැන් පළවෙනි එක තමයි මෙතන කියනවා මක්නිසාද දිලිදුන්ට සුභාරංචි දේශනා කරන්න ස්වාමින් වහන්සේ මා ආලිප කළ සේක. දිලිදුන්ට. දැන් මේ දිලිඳු කියන්නේ දුප්පත් අය නෙමෙයි. දුප්පත් අය නෙමෙයි. දිලිඳු කියලා කියන්නේ අපි දකිනවා කඩා වැටුණ ජීවිත ගත කරන අය. අසහනින් පිරිච්ච කට්ටිය. හරි කඩා වැටිච්ච ජීවිත. ජීවිත ගමනේ අතරමඟ කඩා වැටිච්ච මිනිස්සු. එහෙම නැත්නම් ජීවිතේ අසාර්ථක කරාගෙන අද යන්නේ නම් නැතුව ඉන්න මිනිස්සු. අර කතාන්තරයක් තියෙන නේද? එක වඳුරෙක් හිටියලු සින්දු කිකිය හිටියලු පායන කාලේ. ගයක් හදාගත්තේ නැහැ. අපිට ඉස්කෝලේ උගන්වනා මොකද මේ ඉස්කෝලේ යන කාලේ හොඳට ඉගෙන ගන්න කියන්නේ. ඒක ඉගෙනුවේ හැබැයි. නමුත් ආත්මික පැත්තෙත් තියෙනවා. හරි? ඉස්කෝලේ යන කාලේ හොඳට පාසල් යන කාලේ හොඳට අධ්‍යාපනයේ ලැබලා විභාග පාස් කළා මහන්සියලා මහන්සියලා උසස් තැනකට ආවේ නැහැ. සින්දු කිකිය හිටියා. හරි? අර ඉස්කෝලේ පිටිපස්සම පේලිය ඉන්නවනේ පාසලේ සින්දු කිකිය ඉන්න ළමයි කණ්ඩායම. ඒකට නිකාම තල්විලා ගිලා ওই පේමන්ට් එකට වැටෙනවනේ අන්තිමේදී. ඉගෙන ගන්නේ නැතුව සින්දු කිකිය ඉන්න කට්ටිය පන්ති කාමරේ. ආ අන්න ඒ වගේ. ඊට පස්සේ වහින කාලේ ආපුවාම දැන් එයා තෙමෙනකොට එක එක්කෙනාගේ ගෙවල් වලට ගියාලු. එයා ගයක් හදාගත්තේ නැහැ නේ පායන කාලේ. ඉතින් හැමතැනම එයා පැන්නුවා කියලා කතාවක් තියෙනවා නේද? ඉතුරු ටික පස්සේ ඇවිල්ලා කියලා දෙන කවුරු හරි. හරි ළමයි දන්නවා. මෙන්න මේ වගේ අපි දන්නවා නියම කාලයට අපි හැමෝටම යම්කිසි රාජකාරියක් දයන්වාසී දීලා තියෙනවා. කරන්න වැඩක් දීලා තියෙනවා. දැන් ඒක කරා ගන්න නැතුව අතරමඟ කඩා වැටුණා. එක උදාහරණයක්. පාසල් යන කාලේ පෙම්වතු වෙලා මෝඩ වෙලා මීහරක් වෙලා මුළු ජීවිතේම කඩාකප්පල් කරා ගන්නවා ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්නේ නැතුව. ඊට පස්සේ වැඩිවියට පත් වෙලා අවුරුදු 20ක් 30ක් යනකොට බංකොලොත් වෙලා වෙන්න තියෙන ඔක්කොම සාපාල් වෙලා ඔන්න දිලින්දෙක් වෙනවා. හරි මෙහෙම වීරය අපේ පාසලියුගේ අපිට ගොඩාක් හම්බෙලා තියෙනවා. ඒ වගේම යමක් ඉතුරු කරා ගන්න ඕන කාලේ විනෝද 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 විතරයි. හැම වෙලාවෙම අඥානය විනෝද වෙන්නේ නෙවෙයි. හරි කැපවීමෙන් අනාගතය ගොඩනගා ගන්නවට වඩා ඊට පස්සේ මොනවද සිද්ධ වෙන්නේ? එයාට වැඩිවියටපත් වෙලා අසනීපකම් අරම එනකොට යමක් ඉතුරු කරාගෙන නැහැ. එයාට නැහැ බැංක් බැලන්ස් එකක් ජීවිතේට මුණ දෙන්න, අභියෝග වලට මුණ දෙන්න. විනෝදම වෙවි හිටියා, විනෝදම වෙවි අනාගතය ගැන හිතුවේම නැහැ. ඔන්න දැන් දිලිඳු වෙලා. දැන් අසරණ වෙලා හිඟන්නේක් වෙලා. අර වීරයා වගේ සල්ලි විඳන් කරනකොට යා වටේට හිටපු යාළු එක්කෙනෙක්වත් දැන් එයත් එක්ක නැහැ. අකිකරු පුත්‍රයා වගේ දැන් ඉතින් ඌරු කෑම කණ්ඩ වෙලා. ඔන්න තවත් දිලිඳු අය. මේ වගේ ගණිකාවෝ යේසුස් වහන්සේ ළඟට ගෙනාවා ගල් ගහලා මරන්න. යේසුස් වහන්සේ කියනවා පළවෙනි ගල ගහන්න පව් කරපු නැති අය කියලා. ඔක්කොම ගල් විසිකලා යනවා. යේසුස් වහන්සේත් එයාට සමාව දෙනවා ඊට පස්සේ පව් කරන්න එපා කියලා. ඔන්න දිලිඳු අය. කඩා වැටිච්ච අය. මොන තරුණියද කැමති නැත්තේ අම්මා කෙනෙක් වෙන්න, භාර්යාවක් වෙන්න, නෝන මහත්තයෙක් වෙන්න. අසහනෙන් වේදනටපත් වෙලා නේද ඒ කට්ටිය ඒ අපවිත්‍ර ජීවිතය ගත කරන්නේ? සන්තෝෂෙ නෙමෙයි කඩා වැටලා කොහේ හරි ජීවිතේ. මෙන්න මේ වගේ අපිට ගොඩාක් විස්තර කරන්න පුළුවන් ප්‍රේමිනිය සහෝදර සහෝදරිය. ඉතින් අපි ඒ වගේ කඩා වැටිච්ච මිනිසුන්ද, ඒ වගේ වේදනාවටපත් වෙච්ච මිනිසුන්ද, මේ සමාජයේ සරණක් නැතුව ඉන්න මිනිසුන්ද එකම බලාපොරොත්තුව යේසු ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ කඩා වැටුණු පීඩාවටපත් වෙච්ච අයට එකම සහනයයි. එනම් පළවෙනි කාරණේ උන්වහන්සේගේ සේවයේ. හරි දිලිඳුන්ඩ. ඊළඟට අපි දකිනවා බිඳුනු සිත් ඇත්තන්ඩ සුව කරන්ටද බිඳුනු සිත් ඇත්තන්. අද අපේ සමාජයේ වැඩි දෙනෙක් ඉන්නේ කැඩි බිඳි ගියපු හදවත් වලින්. කැඩිලා බිඳිලා ගියපු හදවත් වලින් නේද අද අපේ සමාජයේ. අම්මෙක් ගත්තාම දරුවෝ ගැන සුසුම් හෙලහෙලා අඬනවා. තාත්තෙක් අම්මෙක් දරුවන් ගැන දරුවන්ගේ කඩා වැටීම දරාගන්න බෑ. ඒ වගේම පවුල් කඩා වැටිලා. ඒ වගේ තවත් අපි දකිනවා ගොඩාක් සමාජයේ කඩා වැටිලා. ආර්ථිකය විතරක් නෙමෙයි හැම පැත්තෙම. බෙහෙතක් ගන්න ගියපුවාම ලැයිස්තුවක් දෙනවා ෆාමසිකෙන් ගන්න කියලා. ෆාමසිකෙන් ගන්න සල්ලි නැහැ. කඩා වැටිලා
ජීවත්වයටත් එකයි මැරුණත් එකයි කියලා හිතාන ඔහි ඉන්නවා අයිනක් අල්ලාගෙන. මෙන්න මේ වගේ අපි දකින්න එක දෙයක් තියෙනවා, කඩා වැටිච්ච සමාජයක් එක්කෙනෙක්ගේ දෙන්නේගේ ආත්මාර්ථකාමීත්වය තුළ. අපි දකිනවා බිඳුනි සිත් ඇත්තන් සුව කරන්ටද. අද බිඳුනි සිත් තිබෙන නිසා නේද ලංකාවේ විශාල ලෙස සියදිවි නසා ගන්නේ. විශාල ලෙස මේවට උත්තරයක් නෑ මේ රටේ. එකම උත්තරේ තියෙන යේසුස් වහන්සේගේ ප්‍රේමය, යේසුස් වහන්සේගේ අභිමුඛය. නමුත් අද යේසුස් වහන්සේගේ වචනේ අරගෙන යනකොට විනාශවල් තියෙනවා. මොකද සිද්ධ වුනේ? ඉතිහාසයේ ලංකාවේ ආගම් තිබ්බට අවුරුදු 1000 ගණනක් කුල ભેද ඉතා තදින්ම ක්‍රියා කරා. ඉතා පහත් නීච විදිහට විදේශීය මිෂනාරි ගොල්ලෝ ඇවිල්ලා ඒ පීඩාවට පත්වෙච්ච මිනිසුන්ට අඩු කුලේ පාසල් පටන් අරන් ඒගොල්ලෝ උගතුන් කරා. ඒගොල්ලෝ සමාජයේ ඉහළ මට්ටමට ආවා උගත්කමෙන්. මෙන්න වලව් වෙන්දේසි වෙන්න පටන් ගත්තා. මේ ඇත්ත, මේ ලංකාවේ ඇත්ත. දැන් මේ වලව්කාරීන්ට හරි තරහයි මේ මිෂනාරි පාසල් නිසා. ඒ කට්ටියගේ බැලමෙහෙ කරපු මිනිස්සු දැන් උගතුන් වෙලා, වෛද්‍යවරු වෙලා, ඉංජිනේස්ලා වෙලා, ලෝයස්ලා වෙලා. ඒ කට්ටියට බලය ආපු ගමන්ම ආයසරක් ඒවා කඩලා විනාශ කළා දාන්න ඉස්කෝල ටික ආණ්ඩුවට අරගෙන, ක්‍රිස්තියානි ඉස්කෝල ටික ආණ්ඩුවට අරන් විනාශ කළා දැම්මා. දැන් මෙන්න මේ වගේ දේවල් ඉතිහාසයේ තියෙනවා ලංකාවේ. ඒගොල්ලන්ගේ අර ගරා වැටෙන වලව් වලට නැවත පණ දෙන්න. හරි, අඥාන මිනිසුන් මේවා දන්නේ නැහැ. 13 වෙනි සියවසේ ලන්දේසි කුණාටුවට හරි අහුවෙලා ලංකාවට ආවේ නැත්නම් ලංකාව මුස්ලිම් වෙලා ඉවරයි. විජේවා කොල්ලේදි කෝට්ටේ රාජ්‍ය බලය පෘතුගීසින්ගේ උදව් ගන්න නැතුව මුස්ලිම්ලාගේ උදව් ගත්තා නම් මේක මුස්ලිම් වෙලා ඉවරයි. දයන් වහන්සේ ස්තුති වේවා, කුණාටුවකට අහුවෙලා හරි පෘතුගීසි ලංකාවට ආපු නිසා මේ රට මුස්ලිම් වුණේ. ඉන්දුනීසියා බුද්ධාගම රටක් මුස්ලිම් වුණා, මැලේසියා බුද්ධාගම රට මුස්ලිම් වුණා, මෝල්ඩිව්ස් බුද්ධාගම රටක් මුස්ලිම් වුණා. රටවල් ලැයිස්තුව මං කියනනම් ආසියාවේ. හරි, දැන් ඒකට හේතුව මොකද? ඒ අය කඩුව අරගෙන ආගම අරගෙන එනකොට ඒකට විරුද්ධ බලවේගයක් දයන් වහන්සේ අපේ රටට එව්වා. දයන් වහන්සේ ඉස්සත ඒ මිනිසුන්ට ඕනු නෑ ලංකාවලන්ට, ඒ මිනිසුන්ට ඕනු නෑ ලංකාවේ ධනිය සූරන් කණ්ඩ විතරයි. මෙන්න මේක නිසා මම ඔයාලට එක දෙයක් කියන්නම්. මේ රටට තාමත් බලාපොරොත්තුවක් තියෙනවා. මේ රටේ මිනිසුන්ගේ බෙලි කපන්නේ නැහැ. අපි ආගමට එන්නේ නැත්තම් බෙල්ල කපනවා. අද ගොඩාක් ලෝකේ අනාථයි ත්‍රස්තවාදී ක්‍රියාවල් වලින් පිරීලා තියෙනවා. යේසුස් වහන්සේගේ මොකද්ද අනුග්‍රහයක් නිසා මේ රට බේරුණා. ඔයාලත් පත්තර කියනවා තියෙන ඔය ත්‍රස්තවාදී කණ්ඩායම් තියෙනවනේ බොකෝ හාරම්, ISIS ආරමිය. දැන් ඒක නිසා මම ඔයාලට එක දෙයක් කියන්නම්. අපි යේසුස් වහන්සේට ගරු කරන්න ඕන. මොකද්ද? අපේ රටේ බිඳුණු සිත් කුල ભેද නිසා, පන්ති ભેද නිසා, වෙනත් වෙනත් සමාජ අර්බුද නිසා බිඳිලා කැඩිලා බිඳිලා ගියපු සිත් වලට, ඒ මනුස්සයින්ට, ඒ පවුල් වලට, ඒ මිනිස්සුන්ට යන්තම් හරි බලාපොරොත්තුවක් ඔළුව උස්සන්න ගතියක් තිබුණේ කිතු දහම මේ රටට ආපු නිසා. ඉස්සර අඩු කුලේ කෙනෙක් ෂර්ට් එකක් ඇඳගෙන ගියොත් වටේම වටවෙලා මිනිස්සු ගහනවා අයට, හොඳටම ගහනවා. ෂර්ට් අඳින තහනම්, ස්ත්‍රීන්ට පපුව වහගන්න තහනම්. ලංකාවේ දහන මිනිසියවසේ මුල ඒ වගේ, 1900 ගණන්වල මුල ඒ වගේ. ඒ වගේ රටක් මේක. දැන් දෙවියන් වහන්සේගේ ආලේපය ආපු නිසායි ඒ කුණු දේවල් මේ රටෙන් අයින් වුණේ. දැන් ඒක නිසා අපි මුලින්ම දකින්න තියෙනවා මෙන්න මේ වගේ බිඳුනු සීත් ඇති සමාජයේ අසාධාරණ පීඩන නිසා පීඩාවටපත් වෙච්ච මේ රටට, අපේ සංස්කෘතියට එකම සමාදානය, ප්‍රීතිය, බලාපොරොත්තුවක් තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අද සමාජෙ බිඳිලා ගිහිල්ලා, අද උපාධිකාරයෝ කෑ ගහනවා රස්සාදියව් රස්සාදියව් කියලා. ගංගොල ඉන්න ළමයි ඒ කටි උපාධි ඉගෙන ගන්න පුළුවන්, නමුත් රස්සා කරන්න ඉංග්‍රීසි නෑ. සාමාන්‍ය පෙළවත් පාස් නැති නගරේ ඉන්න ළමයි ඉංග්‍රීසි කතා කරන හින්දා ලොකු රස්සාවල් වල ඉන්නවා. අරගොල්ලෝ ඉතින් අවුරුදු ගාණක් රස්සාදියව් කික කෑ ගහගා ඉන්නවා. දැන් බිඳුනව් හදවත් දේශපාලඥ මේ කට්ටියව පාවිච්චි කරනවා තමාගේ වාසිය උදෙසා. LTT වේවා, JP වේවා, UMP වේවා, ශ්‍රී ලංකා වේවා, ඔක්කොම. ඉතින් බිඳුනව් හදවත්
අපි දන්නවා එකම විසඳුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපේ සභාවේ තව සුමාන තුනකින් අහිකුණ්ඩක කණ්ඩායමක් එන්න යනවා. ඔබත් එක්ක මේ කුසලානි කට තියන්න යනවා. ඒ කටිය දැන් කිතුනෝ වෙලා. හලෙලූයා. දයන් වහන්සේ සිතුවා මේ සභාවේ ඒ වචනයක්වත් කියවෙන්නේ නැ, ජාතියක් කුලයක් නැති සභාවක්. දයන් වහන්සේ සිතුවා අපි කිතුනෝ, අපි ස්වර්ග රාජ්‍යයේ සෙනඟ. බිඳුණු හදවත් නැහැ මෙතන. නමුත් තව තියෙනවා බිඳුණු හදවත්. ජීවිතේ අසාර්ථක කරාගෙන තියෙනවා අඥානකම නිසා. අපේ සමහර තරුණ තරුණියෝ අර ගුණාට ඉස්සලා කරත්ටි ගිහපුවම හරියට යන්නේ නැහැ නේ වගේ අනවශ්‍ය දේවල් වලට ගිහිල්ලා බිඳුණු හදවත් අසාර්ථක වෙලා දැන් මම් මුලා වෙලා ඉන්නවා. එහෙම වෙන්න එපා. දයන් වහන්සේ වාව ගිනිනවා. බිඳුණු හදවත් සුව කරන්නද, වහලුන්ට නිදහසද, හිරකාරයන්ට හිරකින් මිදීමත් ප්‍රකාශ කරන්න. දැන් එතකොට ආත්මික සහ ශාරීරික බැඳුම් වලින් පීඩා විඳින අය නිදහස් කරන්න දයන් වහන්සේ ආවේ. මොනවද? උන්වහන්සේ ගියා ගෙන්නන්සරීන් කියන රටට. එක මිනිස්සෙගේ ශරීරයේ යක්ෂාත්ම 2000ක් යක්කු ටික කොහොමද හදන්නේ? ආවිස වෙලා හිටියා. යේසු වහන්සේ ඒ 2000ම දුරු කරා. ඒ වගේ බයිබලේ අපි දකිනවා ගොඩාක් වහල්කමින් හිටපු අය. හරි, ආත්මික බැඳීම් වලින් කොහොමද අපේ රටට ආත්මික බැඳීම් එන්නේ? හූනියම් කරා ගන්නවා. ඒක කට්ටඩියෙක්ගේ ඒ කට්ටඬි ආත්මේ යකා දුරු කරපුවාම එයා කෑ ගහ ගහ අඬන්න පටන් ගත්තා මොරටුවේ පැත්තේ. එයා කියනවා අවුරුද්දකට 7500ක් විතර හූනියම් කරනවා කියලා. 7500ක්ම හූනියම් කරනවා කියලා. කාටද? මේ සිංහලයා ලංකාවේ ඉන්න මං වගේම සිංහලයෝ. දැන් එතකොට හූනියම් කරා ගන්න. ඔය හූනියම් එකාටයි කාට හූනියම් කරා ගන්න යකු අපෝ යනවද? යන්නේ නැහැ. වහල් වෙලා ඉන්නවා. සමහරකට පරම්පරාවේ වාට මතක ඇති අපි එක සැරයක් එළෙව්වා. සීයා කට්ටණියා අම්මට යකු ඇහිලා අම්මගෙන් දැන් දුවටත් ගිහිල්ලා. ඒ කියන්නේ සීයයි අම්මයි මිනිපිරි තුන්දෙනාටම. අරයාගේ යකා එනකොට මෙයාට ආවිස වෙනවා. එයාගේ යකා එනකොට මෙයාට ආවිස වෙනවා. එකට එක වැටෙනවා. ඇයි? ඒ පරම්පරාව යක්කුණ්ඩ කැපවිච්ච පරම්පරාවක්. දේවාල කෝවිල් තියානේ වැඳ වැඳ හිටපු පරම්පරාවක්. අහක යන පොළොංගු කරේ දාගෙන, අහක යන කුණු ආත්මල් කරේ දාගෙන සාපේන් ජීවත් වෙනවා. දැන් මෙන්න මේ වගේ අපි දකිනවා ශාරීරිකවත් ආත්මිකවත් බැඳුම්, බැඳුම් වලින්. ඒ වගේම මොකද්ද මේ බැඳුම් කියලා කියන්නේ? බැඳීම්. ඔය ඇස්සේ බේබදුකමට වහල් වෙලා ඉන්නවා. ඒ වගේ අපවිත්‍රකම් වලට, කාම මිසචාරයට වහල් වෙලා ඉන්නවා. අද ලංකාවේ අය අපවිත්‍රතම් ප්‍රසිද්ධිය තියෙනනේ කොල්ලු පිටිත් මං දැක්ක ෆාද මොකද්ද කියලා, මසාජ් ක්ලිනිකේ ආයුර්වේදිකේ කියලා හැම තැනම අපවිත්‍රතම් පිරීලාද ප්‍රසිද්ධියේ. හරි, මෙන්න මේ වගේ. ඒ වගේම අපි දකිනවා නුයේ කාකාර පාපිස දේවල්. ඒ වගේම වහලුන් හා හිරකාරයන් යක්ෂ බන්ධන වලින් පීඩා විඳින පුද්ගලයන්. දැන් දෙවියන් වහන්සේ මේ ඔක්කොටම නිදහස දුන්නා. අනාචාර්ය හැසිරිච්ච කටියට සමාව දුන්නා. යක්ෂ බන්ධන වලින් ඉන්නවග යක්ෂ ආත්ම දුරු කරා. ලෙඩ රෝග බන්ධන, පරම්පරාවේ සාපවල හැදිර තියෙන ලෙඩ රෝග තියෙනවා. බයිබලෙ කියලා තියෙනවා පියා ඇඹුල් කනකොට පුතාගේ දත් ඉර වැටෙනවා කියලා. පව් කරන්න එපා, පරම්පරා හතරකට ඒ සාපේ යනවා කියලා අවවාද කළා තියෙනවා. යේසු වහන්සේ කවදාවත් අන්ධෙක් මැව්වේ නැහැ, කොරෙක් මැව්වේ නැහැ, බීරෙක් මැව්වේ නැහැ. ඒ වෙනුවට දෙමව්පියන්ට කිව්වා අවවාද කරා ගංජා ගහන්න එපා, අරක්කු බොන්න එපා, සිගරට් බොන්න එපා, ඉපදෙන දරුවා අංග විකල වෙන්න පුළුවන් කියලා. යේසු වහන්සේගේ වචනේ පිළිගත්තේ නැහැ. ඔන්න කුඩු ගහනවා, ගංජා ගහනවා, ස්නායු මේ ඔක්කොම වේලිලා යනවා, ඉපදෙන දරුවා අංග විකල. ඉතින් කියන දෙවියන් වහන්සේයි අන්ධයෝ මැව්වේ, දෙවියන් වහන්සේයි කොරු මැව්වේ, උන්වහන්සේ මැව්වේ නැහැ. උන්වහන්සේ අවවාද කරා මෙයා කරත් වාගලයි පරම්පරාවට ඒ සාපේනවා, පරම්පරාවේ අංග විකලෝ ඉපදෙන්න යනවා කියලා. කොරු ඉපදෙන්න යනවා, අන්ධයෝ ඉපදෙන්න යනවා කියලා. ඒ දෙමව්පියෝ තමයි ඒ පාපයේ සාපයේ තමගේ පවුලට බදාගත්තේ. දැන් මෙන්න මේ වගේ වහල්කම් තියෙනවා. නමුත් බයිබලයේ කියලා තියෙනවා එබැවින් යමේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේද අලුත් නැවිලා. හලෙලූයා. මේ ඔක්කොම සාපවල් යක්ෂ බන්ධන ඒ වගේ තියෙන බලවේග මැකිලා යනවා මේ මහෝත්තමයන් වහන්සේ
ඔයාගේ එකම විදුම්කාරයා විමුක්තිදායකයා ගැලුම්කරුවාණන් වහන්සේට පිළිගත්තාම. ඒක නිසා දැන් අපි අවබෝධයකින් කියමු යේසු වහන්සේගේ සේවය ගැන. යේසු වහන්සේ මේ ලෝකෙට බිහි වෙන්න අවුරුදු 7000කට ඉස්සෙල්ලා කියපු අනාගත වාක්‍ය යේසු වහන්සේ සේවය පටන් ගන්නකොට එන්න ඒ අනාගත වාක්‍ය ස්ථීර කරා. උන්වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේ කියනවා මක්නිසාද දිලිදුන්ට සුභාරංචි දේශනා කරන්නට ස්වාමීන් වහන්සේ මා ආලේප කළසේක. බිඳුරු සිත් ඇත්තන් සුව කරන්නටද, වහලුන්ට නිදහසද, හිරකාරයන්ට හිරගෙන් මිදීම ප්‍රකාශ කරන්නටද ස්වාමීන් වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන් වහන්සේගේ පලිගැනීමේ දවස ප්‍රකාශ කරන්නටද. ඊළඟට මොකද්ද? විනිශ්චය ගැන ප්‍රකාශ කරන්න. බයිබලයේ කියලා තියෙනවා විනිශ්චය කොටස් දෙකක්. එකක් තමයි මේ ලෝකේ ඔය ලෞකික තෘෂ්ණාව පස්සේ යනකොට, ලෝකේ මායාවල් පස්සේ යනකොට දයන් වහන්සේ සමහර තෘෂ්ණාවල් තුලදී පීඩාවල් තුලදී ඔයාට පරීක්ෂාවල් ගේනවා. ඔයාව විනිශ්චය කරනවා. ඔයාව අසාර්ථක කරනවා. ඔයාව වැටෙනවා, අසිනිප වෙනවා, නැත්නම් මොන හරි දෙයක් වෙනවා. ඒ වෙලාවේ උන්වහන්සේගේ කරුණාව තියෙනවා. ඔයා එතකොට තේරුම් ගත්තාම ඔයාගේ පාපේ නිසායි, ඔයාගේ අකුසල් නිසායි ඔයා බේබද්දකින් තමයි මේ ලිවර් එක කුණු වෙලා දැන් මේ මැරෙන්න යන්නේ. එහෙම නැත්නම් මේ මොලේ සෛල මැරිලා ඔයා බේබද්දකින්දයි, ඔයා අරක්කු බොනින්දයි, ඔයාගේ මේ මොලේ සෛල මැරිලා 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 ඉස්සෙල්ලා මූඩිය පැගුණත් මත් වෙනවා. දැන් ඔයාට බෝතල බිව්වත් මත් වෙන්නේ නැහැ. ඔයා වීරයා වගේ කියනවා මන්නම් බෝතල බිව්වහම තමයි මම මත් වෙන්නේ කියලා. ඒ කියන්නේ මම නම් එච්චරම දැන් මල කඳක්, මේ ඇතුලේ තියෙන ඔක්කොම ස්නායු මැරිලා සෛල මැරිලා තව ටික දවසකින් මං අංශභාග රෝගියෙක් වෙලා අප විතරව කුණු ගොඩේ ජීවත් වෙන්න යනවා. මෙන්න මම වීරයෙක්. බොන මිනිහට ඒක නෙවෙන්නේ. බොන මිනිහට ඒක නෙවෙන්නේ. මේ ඔක්කොම කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා කුණු වෙලා අන්තිමේදී අංශභාග වෙලා අපවිත්‍රකමෙන් ඉන්නේ. දැන් ඒතකොට මෙන්න මේකයි මම ඔයාලට කියන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතර ආපුවාම ඔයා අලුත් නැවිලා. හැලෙලුයා. අලුත් නැවිලා. ඒ සාපවල වගේ අයින් වෙන්න යනවා. ඉතින් යේසුස් වහන්සේ කියන උන්වහන්සේ මේ ලෝකෙට ආවේ අපේ පාප වෙනුවෙන් මැරෙන්න විතරක් නෙමෙයි. ඒ පරම්පරාවෙන් එන සාපවල්, පුංචි කාලේ දැන් අපි ගොඩනගාගත්ත සාපවල්, අපේ අම්මලා තාත්තලා දන්නේ නැතුව අපි දේවාල වලට ගිහිල්ලා කෝවිල් වලට ගිහිල්ලා අපි උට බාරහාර වෙච්ච වෙලාවේ අපිට ආවේශ වෙච්ච සාපවල්, නැත්නම් බාලගිරි දෝෂ කියලා දුන් අල්ලපුවා මතුරු පුදුන් අල්ලපු වෙලාවේ අපිට ආවේශ වෙච්ච අසාපවල්, මේ ඉල්ලාගෙන කාපු පොළොංගු සාපවල් වලින් අපි නිදහස් වෙන්න එකම නාමයයි තියෙන්නේ. ඒ නාමය තමයි යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමය. හලෙලුයා. යේසුස්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ විතර ඇවිල්ලා උන්වහන්සේගේ වචනයට අනුව ජීවිත වෙනස් කරාගෙන දැවෙන හදවතකින් අවංක මනසකින් පාපොච්චාරණය කරොත් ඒ ඔක්කොම සාපෙන් වා නිදහස් වෙන්න යනවා. මෙන්න මේකයි යේසුස්වහන්සේ කියන්නේ. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ කිතුණු දහම පටන් ගන්න නෙමෙයි. ඒක පළවෙනි මිනිස්යාගේ ධම්ම පැවැත්වෙන පළවෙනි ආගම. හරි, යේසුස්වහන්සේ මේ ලෝකෙට එන්නේ අවුරුදු 4000කට ඉස්සෙල්ලා ආදම් සහයවත් කිතුණුවේ නම තිබෙන්නේ නැති වුණාට. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ ඔබගෙත් මගෙත් පාපයෙන් ජීවිතේ පූජා කරන්න. දැන් ඒතර මෙතෙන්දී අපි දකින්නේ එහෙනම් අපිට තියෙනවා මානසික පීඩන. අපිට තියෙනවා ආත්මික සටන්, හුනියම් බන්ධන, අරවා මේවා සෙත් වස් කවි කියලා සෙත්ස මේවා එකව මේවා කරලා. හරි, ඒ වගේම අපිට තියෙනවා ශාරීරික පීඩාවල්, ලෙඩ රෝග, ඒ වගේ වෙනත් වෙනත් පීඩාවල්. දැන් ඔන්න එතකොට අපි දකිනවා, අපි ඉගෙන ගත්තා යේසුස් වහන්සේ කුමක් සඳහාද මේ ලෝකෙට ආවේ. ඊට පස්සේ අපි දකිනවා ආත්මික පීඩා ඔක්කොම ගැන. යසයා 53ට අපි පෙරලමු. තවත් දෙයක් උන්වහන්සේ ගැන කියනවා. තවත් අනාගත වාක්‍යයක් උන්වහන්සේ මේ ලෝකෙට බිහි වෙන්න ඉස්සර වෙලා. යසයා 53:4 ඉඳන් අපි 6 දක්වා. සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ඛය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නමුත් උන්වහන්සේ දඬුවමද, දෙවියන් වහන්සේගෙන් පහරද, පීඩාවද ලැබූ කෙනෙක්යි අපි සිටීමුව. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කණු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුණේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියමුව. ස්වාමින් වහන්සේද ඒ සියල්ලන්ගේ අයුතුකම් උන්වහන්සේ පිට ලැබූසේක. තවත් ලස්සන පොරොන්දුවක්. යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ මෙන්න මේ සේවය කරන්නයි. මොකද උන්වහන්සේ අපේ දුක් උසුලා ගත්තා. හැම
අන්සේම දුක්. හරි ඔබට තියෙන දුක් ගණනාවක්. අපි එක්කෙනෙකුට තියෙන දුක් පීඩා නෙමෙයි තවත් එක්කෙනෙකුට තියෙන්නේ. එයාට තියෙන දුක් පීඩා නෙමෙයි තවත් එක්කෙනෙකුට තියෙන්නේ. අපිටම ආවෙනික විච සුසුම් හෙලීම් තියෙනවා. හුඟක් අය මට ආපස්සට යන්න තියෙනවා නං. මට ආපස්සට යන්න තියෙනවා නං. මට ආයෙසරක් ඉස්කෝලේ යන කාලයට යන්න තියෙනවා නං. ඒ වැරද්ද මං කරන්නේ කියලා හිතෙනවා. ආයෙසරක් ඒ තරුණ වයසට යන්න පුළුවන්කම තියෙනවා නං. අන්න ඒ වගේ ප්‍රාර්ථනා කරනවා. දැන් සුසුම් හෙලනවා. තම අතින් වෙච්ච වැරදි වල භයානක ප්‍රතිඵල වේදනා භුක්ති විඳිනකොට අපිට තියෙනවා ඒත් බලාපොරොත්තුවක්. යේසු වහන්සේ කපන පළඟැටිය කාපු අවුරුදු අපිට නැවත දෙනවා කියලා දේවචනේ පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා උන්වහන්සේ උසුලාගත් අපේ දුක් දරාගත් අපේ ශෝකය. දැන් එහෙනම් මේ යේසුස් වහන්සේ අපේ දුක් උසුලා ගත්තා නම් උන්වහන්සේ අපේ ශෝකය උසුලා ගත්තා නම් ඇයි අපි අසහනෙන් ඉන්නේ? ඇයි අපි බලාපොරොත්තුවක් නැතුව පරාජිතව හැටියට ඉන්නේ? ඇයි අපිට බැරි උන්වහන්සේ මගේ මේ දුක මගේ මේ අද හදවතට වද දෙන සමහර දෙමාපියෝ දරුවෝ නිසා දුක් වෙනවා, දරුවෝ දෙමාපියෝ නිසා දුක් වෙනවා, ඔය බේබදු දෙමාපියෝ ඉන්නකොට දරුවෝ හරියට අසහනෙන් ඉන්නේ. ඒ වගේ අපි දන්නවා තමාගේ දුක තුල ඉන්න අවශ්‍යද? තමාගේ දුක තුල සමහර අය තාමත් කිතුණු වෙලා ඒ වගේ ඉන්නවා. මට බයිබල් සමාගමෙන් දුන්න පත්‍රිකාවක් ලියන්න, ඒ පත්‍රිකාවට යේසුස් වහන්සේ සැබෑ මිතුරානෝ කියලා ඒ කාලේ චිත්‍රන් ඉන්න කාලේ ඒකේ එකෙක් ලස්සන ෆොටෝ එකක් ගෙනාවා. මොකද්ද? මිනිහෙක් පාරේ හිටගෙන ඉන්නවා, බරක් උස්සාගෙන, ලොකු බරක් තියාගෙන. ඒතර කරත්තකාරයෙක් ඉතන යනවා, යාට දුක හිතලා කියනවා කරත්තෙට නගින්න කියලා. ඉතින් මේ මිනිහයා කරත්තෙට නගිනවා. නැංගා තාමත් මේ කරත්තකාරට තියෙනවා මේ මිනිහා කිඳිරි ගගා ඉන්නේ. පස්සට බලනකොට කරත්ත ඉඳගෙන බර තාමත් උස්සාගෙන ඉන්නවා. කරත්ත ඉඳගෙන හරි සමහරට මතක ඇති පත්‍රිකාවක් තිබ්බා, කරත්තයක් තියලා විඳුරයක් ඇඳලා තියෙනවා, ඒක උඩ බරත්තියා ඉන්නවා කියලා. ඒක බයිබල් මොකද බයිබල් සොසයිටි එකේ නිර්මාණයක්. ඒක ට්‍රැක් එක ලීවේ මම අර පින්තූරේ බයිබල් සොසයිටි එකේ නිර්මාණයක්. දැන් එතකොට අපි දකිනවා ඒ වගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ඉන්නවා, ඒ කරත්තය තුල අපි ඉන්නවා. එහෙම ඉඳදී තවත් අපි බර උස්සාගෙන ඉන්නවා, තාමත් බර උස්සාගෙන ඉන්නවා. ඒ කියන්නේ උන්වහන්සේ කියන වෙහෙස වෙනව බර උස්සලන්නව සියලිනේ මා වෙතෙරෙන මන්න ඔබට සහනය දෙමි. මෙතන උන්වහන්සේගේ වචනේ කියනවා සැබවීම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්, දරාගත්තේ අපේ ශෝකය. දැන් එහෙනම් ඇයිවත් දුකෙන් ඉන්නේ? යාඥා කළ උන්වහන්සේට කියන්න, ඔයාගේ හොඳම හිතවතා යේසුස් වහන්සේ, හොඳම මිතුරා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔයාගේ හිත, ඔයාගේ හදවත හරි ළඟින්න භාර්යාවට තේරෙන්නේ නැහැ. ආගේ බාරය පැතර කියලා වඩ සිරිසියක් මන් තේරෙන්නේ නැහැ. ඒකට හේතුව මගේ ඔක්කොම රහස් වඩ කිව්වේ නැහැ. ටිකයි කියලා තියෙන්නේ. ඒ වගේම වයිෆ් නෝ තස්මගේ පැතරයිලා කියයි. වඩ තේරෙන්නේ නැහැ. මගේ වේදනාව වෙහස මගේ ඔක්කොම රහස් මම වඩ කියලා නැහැ. ඒකින්ද? නමුත් දෙවියන් වහන්සේ ඉස්සරහා කිසි රහසක් නැහැ. සියල්ල විවෘතයි දෙවියන් වහන්සේ ඉස්සරහා. නේද? සමහරලා හිතෙනවා හොම්බට ගහන්න ඒ වුණාට ආදරෙන් ඉන්නවා. රහස මොකද්ද? තරහයි. හරි මං කියන්නේ මේ මගේ ප්‍රශ්නේ නෙමෙයි. මට මේ කන්ෆෙස් කරන වෙලාව හස්මල අනේ අපේ භාර්යාව කටාරිනකොට මට හිතෙනවා දස්සෙට එක බඩට යන්න. ඒ තිදි මං ආදරි පෙන්නන ඔය ඉන්නා ගෙදර සමාදානෙ තියෙන්න එපායි. අන්න ඒ වගේ කියනවා. දැන් මෙතෙන්දි අපි දන්නවා මෙන්න ඒකයි මං කියන්නේ ඔයාගේ දුක, ඔයාගේ තනිකම සමට අසාධාරණ පීඩාවට පත්වෙච්ච භාර්යාවක්, අසාධාරණ පීඩාවට පත්වෙච්ච අම්මා කෙනෙක්, එහෙම නැත්නම් තාත්තා කෙනෙක්. දැන් ඔයාගේ මේ දුක ඔයාගේ පෞලි සමාජිකින්ද තේරෙන්නේ නැත්නම් අසල්වාසීන්ද තේරෙයිද? නැහැ. ඔයාගේ මේ පීඩාව ඔයාගේ ඥාතීන්ද දෙමව්පියන්ද තේරෙන්නේ නැත්නම් කාටද තේරෙන්නේ? ඔයාගේ මෞංකාර දයන් වහන්සේට විතරයි. ඔයාගේ තනිකම ඔයාගේ හුදකලා ගතිය දයන් වහන්සේට ස්තුති වේවා. මෙතෙන්දී එකයි කියන්නේ අපි ඒ බරපැත්තකින් තියමු. අපි යේසුස් වහන්සේ ගැන මෙන්න පොරොන්දුවක් තියෙනවා. සැබවීම උන්වහන්සේ ඒ දරාගත්තේ අපේ අකුසල් බලවේග. සැබවීම උන්වහන්සේ දරාගත්තේ අපේ ශෝකය. ඒක නිසා අපි උත්සාහ කරමු අපේ හදවතට වේදනාවක් පීඩාවක් ආපුහම යාඥා කරලා උන්වහන්සේට අයදින්න
ස්වාමිනී මගේ වෙහෙස මේකයි කියන්න උන්වහන්සේට, කතා කරන්න උන්වහන්සේට. ඒක තමයි යාඥාව කියලා කියන්නේ. උන්වහන්සේට හදවත වගුරුවන්න, ඔයාගේ හැඟීම් ඔක්කොම කියන්න උන්වහන්සේට. ඔයාට ගෙදර ඉඳන් කියන්න බෑ නම් එන්න, මගේ යතුරු ඉල්ලගෙන මම මේ පල්ලිය යතුරු දෙන්නම්. ඉඳගෙන උන්වහන්සේ ඉස්සරහා අඬ අඬ හරි ආඥා කර කර ඔයාගේ හදවත වගුරුවන්න. ඔයාට පුළුවන් නිදහස් වෙන්න. ඔයාට තේරෙන්න පටන් ගන්නවා. ඔයාට දැනෙන්න පටන් ගන්නවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේ ඔයාට විශාල සමාදානයක් දෙනවා. ඒ තුලින් යන්න. දයන් වහන්සේ ස්තුති වේවා. ආයසරක් උන්වහන්සේ ගැන කියනවා. එසේ වී නමුත් උන්වහන්සේ දඬුවම්ද දයන් වහන්සේගේ පහරද පීඩාවද ලැබූ කෙනෙක්යි අපි සිටිමුව. උන්වහන්සේ කල්වරි කුරුසේ ජීවිතේ පූජා කරනකොට මිනිසු හිතුවා මෙයා සාපයක් ගෙවන්නේ කියලා. නමුත් අපි වෙනුවෙන් පස්වෙනි පදේ. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරන ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුනේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. දැන් මෙන්න තවත් දෙයක්. සුවය. දැන් ඒතර අපේ මාතෘකාව තමයි මානසික සුවය, ශාරීරික සුවය, ඒ වගේම ආත්මික සුවය. උන්වහන්සේගේ මේ ගාවිනා තුලින් මේ අංශ තුනෙන්ම ඔයාට සුවය තියෙනවා. මේ අංශ තුනේ මද සුද සහභාගීකම දවසේ ඒ උන්වහන්සේ වැගිරේව ඖෂධුලේ සීකරන්නේ. ඒකට ගරු කිරීමක් හැටියට අපි මේට සහභාගී වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අපි දකිනවා උන්වහන්සේගේ කසපහරල බලෙන් අපේ මනස, අපේ ආත්මය විතරක් නෙමෙයි, අපේ ශරීරයේ පීඩාවල වලින් පවා අපට සුවය තියෙනවා. දැන් මට පුළුවන් ඔබට අත තියලා යාඥා කරන්න. ඔබේ සුවේ බාර ගන්න තරම් ඇදහිල්ලක් නැත්නම් ඒක මගේ වැරද්දක් නෙමෙයි, ඒ ඔයාගේ වැරද්දක්. අපි කට්ටණ්ඩිය වගේ මතුරනවද නැහැ, මේක මැතිරිල්ලක්ද නැහැ. දැන් ගෙදරේ මිනිස්සු ආප හදා හදා දානි හදා හදා ඉන්නකොට හරි කට්ටියක් ඇවිල්ලා මතුරු මතුරයි ඉන්නවා. එතකොට එයාට තමයි වැඩේ බාර. එහෙම නැහැ කිතුණු ජීවිතේ. ඔයයිමයි දෙන්නම එකතු වෙලා එක ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේගෙන් නිදහස ලබා ගන්න ඕන. එක කාරණාවක් දෙදෙනෙක් එක්සිට් වුණොත් උන්වහන්සේ ඉෂ්ට කරනවා. එහෙනම් පූජකයෙක් හැටියට මගෙත් වගකීම ඔබත් එක්ක යාඥා කරන එක, ඔබෙත් වගකීම ඒකට එකතු වෙන එක. මට මතකයි සමහර ගෙවල් වල යාඥාවල් කරන්න ගියපම හූනියන් අරමෙ ප්‍රශ්නයක් තියෙනකොට කට්ටිය ගිහිල්ලා කුසී ඉඳන් කතා කර කර ඉන්නවා. අම්මලත් මොනවද කරන්නේ, යාඥාවේ හොඳම හරියදී හිමීම නැගිටලා ගිහලා කේතිලි ලිපේ තියෙනවා. මම ඒ වෙලාවට සම්පූර්ණයෙන්ම යාඥාව ලේකාලේ නවත්තනවා. ඔය කුස්සියට ගිහපු කට්ටියත් එන්න මෙහාට. බලනකොට කට්ටිය වතිලා කතා කර කර ඉන්න මේ අපි කට්ටණ්ඩිය කියලා හිතාගෙන, තට්ටුව තියාගෙන මතුරුන කට්ටිය කියලා හිතාගෙන ඉන්නවා. නෑ නෑ, එහෙම නෑ. මම නිරහරි ඉන්නවා නම් ඔයත් නිරහරි ඉන්න ඕනේ. මම යන්දබාර කාර බලවේග වලට විරුද්ධව යාඥා කරනවා නම් ඔයත් යාඥා කරන්න ඕනේ. මම යක්ෂාත්ම හූනියන් එළවනකොට ඔයත් මාත් එක්ක එකතු වෙලා එළවන්න ඕනේ. ඒතර තමයි වගේ විතර ජයග්‍රහණේ තියෙන්නේ. නැත්තම් මම කරනකම් ඔයාලා කකා බීබී පැත්තකින් නම් බලන් ඉන්නවා නම් ඔයාලට ජයග්‍රහණයක් නෑ, මම කරන්නේත් නෑ. මොකද එහෙම ඔයාලා එකතු වුණේ නැත්නම්, එහෙම ගියපු එක්කිනා මම ඔයාලා ගෙදරින් එළියට ආපු ගමන් හත් දෙනෙක් යක්කු අඬ ගහගෙන එනවා. හත් ගුණයක් වැඩි වෙනවා. ඇයි? කරදරකාරයෙක් ගියා ඕන්න කියලා ආයසරයක් ඔයාගේ ගෙදර සාපේ හත් ගුණයක් වැඩි වෙනවා. ඒක නිසා අපි දන්නවා මේ වගේ දේවල් වලදී කිතු දහම කියන්නේ මොකද්ද? එක්සිට් වෙලා යාඥා කරන්න, එකඟ වෙලා යාඥා කරන්න. එහෙම එක්සිට් වෙලා එකඟ වෙලා යාඥා කරනකොට දෙවියන් වහන්සේ පිළිකුල් කරන දේවල් වාගේ ජීවිතෙන් අයින් කරන්න ඕන. කේන්දරේ පුච්චලා දාන්න. රූප නමස්කාරය තියනවා නම් අර දෙයියට මේ දෙයියට ඒව ඔක්කොම අයින් කළා දාන්න ඕන. නැත්නම් ඒ දේවතාව රූප පිටිපස්සෙන් ඒ දුෂ්ට ආත්ම වගේ වැඳුම් පිදු ලබන්න ඇවිල්ලා වාගේ gedara අරගෙන ඉන්නවා. ඒවට එකඟ වෙන්න ඕන. මෙන්න මේකයි ක්‍රමය. ඒ රූප පස්සේ අන්ධකාර බලවේග වාගේ වැඳුම් පිදුම් ඉල්ලනවා. ඒ වැඳුම් පිදුම් ඉල්ලන ආත්මවලට බලය දෙන්න එපා gedara ඇතුලේ. මෙන්න මේ වගේ දැන් අපි දකිනවා අපේ කොටසක් තියෙනවා. දැන් ඒකයි උන්වහන්සේ කියන්නේ, එක්කෙනෙකුට අත දීපු ගමන් සුව වෙන්නත්, එක්කෙනෙකුගේ ලෙඩ රෝග තාම සුව වෙන්නේ නැතුව තියෙන්නත්, හැම වෙලාවෙම එකම නෙවෙයි හේතුව, එක හේතුවක්. මොකද්ද? එකඟ වෙන්නේ නැති එක, එක්සිට් වෙන්නේ නැති එක. දැන් මෙන්න මේක නිසා යේසුස් වහන්සේගේ බලය අත්දකින්න අඩු වෙන්න පුළුවන්. දැන් ඒක අපි මෙතන ඉතාල පැහැදිලි කරලා නමුත් උන්වහන්සේගේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කණු ලැබුවේ අපේ අයිතුකම් නිසාය, අපිට සමාදානය ගෙන දෙන දඩුවම උන්වහන්සේ පිටට පැමුණුනේය. මේක තමයි සැබෑ ප්‍රේමය. දෙවිපියාණන් වහන්සේගේ සැබෑ ප්‍රේමය. දයන් වහන්සේ ස්තුති වේවා. ප්‍රේමිනිය සහෝදරයා සහෝදරිය,
ඔබ උන්වහන්සේගේ ආත්මයෙන් පිරෙන්න ආලේපයෙන් පිරෙන්න ඔබ තව සිය දහස් ගානකට ඒ ආලෝකයේ නියෝජිතයෙක් වෙන්න ඒ ආලෝකයේ විහිදවන්න ලෝකයද පිපාසාවෙන් ඉන්නවා අපි ළඟට එනවා දේපල ඔකෝම නැති කරාගෙන කටණ්ඩින්ද පූජා කළා පූජා කළා අර තොইল නඩන ලක්ෂ දෙකයි මේකට මෙච්චරයි අරකට ඉච්චරයි කියලා හිඟන්න වෙලා එනවා ඇයි බැරි සත්‍යයක්වත් විඳන් කරන්න නැතුව දෙවියන් වහන්සේගේ සැබෑ දරුවෙක් වෙලා ජීවිතේ ජය ගන්නද ඇයි බැරි මෙන්න මෙතෙන්දී එකම දේ මොකද්ද කැපවෙච්ච ජීවිතයක් වෙනස් ජීවිතයක් ගත කරන්න ආස නැහැ ලෝකේ තෘෂ්ණාවත් එකම ඉන්න කැමති ලෝකේ තෘෂ්ණාවත් තියාගෙනම අදහන්න පුළුවන් ආගම් පස්සේ යනවා අනේ දෙයියනේ වැඩේ කරාට බොහොම ස්තුති මෙන්න පඬුර චෙරියෝ කියලා යන්න පුළුවන් දෙයියෝ අදහන්න හරි ආසයි හැමදාම තේ දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවනම් ආස නැහැ අන්න එතනයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රේමිනේ සහෝදරයා සහෝදරියගේ කාලය අවසానයි ලෝක විනාශයේ ළඟා වෙමි යනවා ලෝක විනාශයේ ඉස්සලා බයිබලයේ කියලා තියෙන අනාගත වාක්‍යය තමයි අද ලෝකේ සිද්ධ වෙන්නේ ඔය නිකමට බලන්න යොහන් සුබාරංචියේ 16 දෙවෙනි පරිච්ඡේදයේ අපිට පීඩා කරන එක ඒගොල්ලන්ගේ දෙයියන්ඩ කරන සේවයක් හැටියට මිනිස්සු අපේ පල්ලි පුච්චන්නේ දිනිසුන් අකිතුණුවන්ගේ බෙලි කපන්නේ ඒගොල්ලන්ගේ දෙයියන්ඩ කරන සේවයක් හැටියටයි දැන් බලන්න මේක බයිබලයේ මීට අවුරුදු 2000කට ඉස්සලා කියලා තියෙනවා. එහෙම වෙන්නේ එහෙම කිතුණුවන්ගේ බෙලි කපන්නේ පල්ලි පුච්චන්නේ ලෝක විනාශය ළඟා වෙනකොට. බයිබලයේ කියලා තියෙනවා. අද ඒකයි මේ ලෝකේ වෙන්නේ. ඒකයි මේ ලෝකේ වෙන්නේ. ඉතින් ඒ වගේ අපි දකින්නවා ලබන ජනවාරි ඉඳන් ඔයාට ඉලෙක්ට්‍රොනික ඩෙන්ටි කාඩ් එක හම්බ වෙනවා. ඔන්න බයිබලයේ අවුරුදු 2000කට ඉස්සලා කියපු තවත් අනාගත වාක්‍යයක් ඉලෙක්ට්‍රොනික ඩෙන්ටි කාඩ් එක. ආටි ඉලෙක්ට්‍රොනික දැන් මේ දවස් 3කට ඉතර ඉස්සලා නිවුස් වලට කියව ජනවාරි ඉඳන් ලංකාවේ දෙනවා. දැන් ඔය ඉලෙක්ට්‍රොනික ඩෙන්ටි කාඩ් එක එන්නෙන්නම පුංචි වෙනවා. අපේ හෑන්ඩ් ෆෝන් එක වගේ. ඉස්සෙල්ලාම හෑන්ඩ් ෆෝන් එක ලොකු ගඩොලක් වගේ හෑන්ඩ් ෆෝන් එකක් නිතිහුණි. ඕක අරගෙන යන්නේ. ඒකත් කොළඹ ඉඳන් 70ක 30න් එහාට ඇහෙන්නේ නැහැ. දැන් ඒක මෙච්චර වෙලා තියෙන්නේ පුංචි වෙලා තියෙන්නේ. ආ ඒ වගේ ඕකත් පුංචිලා කියයි. ඕක අපි ඇඟේ මෙහෙන් හරි ගහගමු කියලා. ඒක නේද බයිබලෙ කියලා තියෙන්නේ. අතේ හරි නලේ හරි ගහනවා කියලා ඒක ගහගන්න එපා. ඒක ගහගත්ත කට්ටිය වැඩිමන අවුරුදු 7යි ජීවත් වෙන්නේ. උන්වහන්සේ ස්වර්ගයේ තේජස යුත් වෙනකොට ඒගොල්ලෝ මැරිලා වැටෙනවා. නැත්තම් ඒ පාලනයේ කාලේ ඒ ඩෙන්ටි කාඩ් එක දැන් ගහන්න පටන් අරන් තියෙන ඇඟට. හරි ඒක පාලනය කරනවා කම්පියුටරයක් විසින්. ඒතර ආ ගනුදෙනු කරන්ඩ ඒක ගහගත්තාම ඔයාව මරන්න ඕන නම් එතන කම්පියුටර් පාලනය කරන එක්කෙනාට බොත්තමක් ඔබපු ගමන් ඒක පුපුරලා ඔයාගේ ලේවිස වෙලා ඔයා මැරෙනවා එළුම් ගස ඕනේ වෙන්නේ. ඔයාගේ ජීවිතය තවත් එක්කෙනෙක්ගේ අතර බාර දීමක් ඒක ගහගන්නේ. 660 කියලා අපි කියනවා ඒකට. ඒක ගහගන්නේ. ඒක විසයි. බයිබලයේ කියලා තියෙනවා ගහගන්න එපා. ඒක ගහගත්තම ඒ යක්ෂයාගේ ලෝක ආණ්ඩුවේ වහලෙක් වෙලා යේසු වහන්සේගේ දෙවිනි පැමිණීමේදී ඔයා මැරිලා වැටෙනවා. ඔයාට දරා ගන්න බැහැ උන්වහන්සේගේ මහිමය. යක්ෂයාගේ ආලිපිතින මිනිසුන්ට දේව අභිමුඛී ඉන්න බෑනි අන්න ඒ වගේ. ඉතින් ඔබට තියෙනවා ලොකු ලොකු දේවල් බයිබලයේ කියලා. ඉතින් අපිට දෙවියන් වහන්සේ මේ සූදානම් කළා තියෙනවා මෙන්න මේ වගේ කාලයක් එනවා. දැන් එතකොට එහෙනම් අද අපේ මාතෘකාව තමයි මානසික අසහනය, ශාරීරික පීඩාවල්, ඒ වගේම ආත්මික පීඩාවල්. දැන් මේ වගේ අපි අවසන් කරන්න ඉස්සලා චරිත දෙක තුනක් අහමු. දැන් බයිබලයේ අපිට තිබුණා ආබ්‍රහම්ගේ චරිතය. ආබ්‍රහම්ට දරුවෙක් හිටියේ නැහැ. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ මුණ ගැහෙන හැම වෙලාවෙම එයා තනිකමින් හිටියේ මට දරුවෙක් නැහැ. සමහරට එයා බයෙන් අනාරක්ෂිත හැඟීමෙන් එයා හිටියා. එයාට પરම්පරාවක් නැහැ. එලීසර් තමයි එයාගේ සේවකයා වෙන්නේ කියලා. හන්නට හන්න කියන චරිතය. පළවෙනි සාමුවෙල් පොතේ පළවෙනි පරිච්ඡේදයේ මොකද සිද්ධ වෙන්නේ? හන්නයි පෙනිනයි එයාගේ ඒ මනුස්සයාට භාර්යාව දෙන්නෙක් හිටියා. මැද පෙරදිග චාරිත්‍රයක් නේක. මෙයාට මෙහන්නට දරුවෝ නැහැ. එයා හරි මානසික වේදනාවටපත් වුණා. එයා කොන් වෙන වාරයක් ගානේ. එයා පුදුම වේදනාවෙන් එයා දේවමාලිකාවට ගිහිලා යාඥා කරනවා. දෙවියන් වහන්සේගෙන් එයාට සමාදානය ලැබෙනවා. එයා ඊළඟ අවුරුද්දේ දරුවෙක් අරගෙන දේවමාලිකාවට. හරි. එයා කියන පිරිමි දරුවෙක් આવවත් මම දේවසේවයට කැප කරනවා කියලා. දැන් එතකොට ඔය ස්ටීව්ගේ අම්මා එහෙම කියලා තියෙන හැම එකෙනි දැන් ස්ටීව් සම්පූර්ණ කාලේ සේවයට යන්නේ ඒ වගේම පළවෙනි
එක්කෙනා හරිද පළවෙනි එක්කෙනා දුවෙක් වුණා ඒක නිසා හරිද තව තරුණෙක් ඉන්නවා එයාගේ අම්මා කියව මට ඊට පස්සේ පුතෙක් එමා වුණොත් දේවසේවයට කැප කරනවා කියලා කොච්චර ක්‍රිකට් ගැහුවත් දේවසේවයට කැප කරනවා කියලා අම්මලා කිව්වනේ දැන් ඉතින් එයි දැන් එතකොට මෙන්න මේ වගේ මගේ අම්මත් එහෙම කියන්නේ ඇති ලෝකෙ තියෙන උතුම්ම දේ තමයි දෙවියන් වහන්සේට කරන සේවය. ඔය මුදලාලි කෙනෙක්ගේ කොම්පැනි සේවය කරන එක මොන අඩු රස්සාවක්ද? එන්නකෝ දේව සේවයට ස්වර්ගයේ අහස පොළ මැවුව තැනන් වහන්සේගේ සේවකයෙක් වෙන්නකෝ. ඒක හොඳ නැද්ද ඊට වඩා? නේද? හොඳයි. ඊළඟට මම කියන්නේ මේ රස්සාවල් බාල්දු කරනවා නෙමෙයි උතුම්ම දේ ගැන මම කතා කරන්නේ. අධික මානසික විහන්න තවත් චරිතයක් අපි දකිනවා. හරි ඊර්ෂ්‍යාවටපත් වෙනවා. තවත් එක්කෙනෙක් මොකද අධික මේ ඊළඟ ඊර්ෂ්‍යාවටපත් වෙනවා මේ දාන්දේ සටහන් දාවිත් රජුරෝ දැන් දාවිත් රජුරවන්ට මොකද වෙන්නේ දාවිත් ගොලායත් මරනවා එයා ගොලායත් මරලා සටනෙන් ජයරගෙන මහා යෝධයව මරලා එනවා හරි එතකොට මොකද වෙන්නේ මේ කාන්තාවෝ ටික ලොකු ලෙඩක් දානවා දාවිත් මොකද දාන්නේ එයා කියනවා සාවුල් රජුරෝ 100ක් 1000ක් මැරුවා දාවිත් දසදහසක් මැරුවා කියලා. කා මාර කාන්තාව කට ඇරියොත් ඕකම නෙවෙයිනි කාට හරි කරදරයක්. දැන් එතකොට හරි ඒගොල්ලෝ සින්දු කිය කියා පිළිගන්නවා. මොකද්ද පිළිගන්නේ? හරි සාමුවෙල් රජුරෝ 1000යි මැරුවේ දාවිත් 10000ක් මැරුවා කියලා. රජුරවන්ට ඊරිසියාවක් ඇති වෙනවා. එයාට තර්ජනයක් ඇති වෙනවා. එයා හිතෙනවා එයාගේ රාජකමරට දැන් එයාගේ තනතුරට දැන් මේ තරුණයා හින්දා බාධාවක් වෙයි. ඒ වෙලාවේ ඉඳන් රජුරෝ කුමන්ත්‍රණය කරනවා දාවිත්ව මරන්න. නමුත් දාවිත්ගේ හිස්කෙස් ගහක් හරි ගලවන්න බෑ. ඒකට හේතුව මොකද? දෙවියන් වහන්සේගේ ආලේපයක් තියෙනවා. දෙවියන් වහන්සේ ආලේප කළා තියෙනවා ඊළඟ රජුරෝ හැටියට. ඒ ආලේපේ නිසා ඒ ඊරිසියාව මිනි මරන්න යා මරන්න උත්සාහ කරන හැම මොහොතකම දෙවියන් වහන්සේ ආ බේරා ගන්නවා. ඔබටත් දෙවියන් වහන්සේගේ ආලේපය අවශ්‍යයි. ඔයාට විරුද්ධව හූනියන් වදින්නේ නැහැ. ඔයාට විරුද්ධව එන යක්ෂ බන්ධන වදින්නේ නැහැ. ඔයාට විරුද්ධව එන කිසි අපවිත්‍ර බලවේගයකට ජය ගන්න බෑ. කිසි හතුරු බලවේගයකට ජය ගන්න බෑ. දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මෙන්න දාවිද්ගේ කතාන්තරය. එයා අධික පීඩාවටපත් වෙනවා. අනාරක්ෂිත වෙනවා ජීවිතේ බේරා ගන්න යනවා රජුරෝ හමුදාවල් ඇරන් එයා පස්සෙන් එනවා එයාට පලිගන්න අවස්ථාවක් තියව නමුත් පලිගන්නේ නැහැ එයා ප්‍රේමයෙන්ම කටයුතු කළ අවසානයේදී ජය ගන්නවා ඊළඟට තවත් චරිතයක් අපි දකිනවා අලුත් ගිවිසුමක් තියෙන කොටත් ඒ වගේ චරිත දකිනවා හරි මේ දාවිත් වගේම හන්න වගේම එයාට තිබුණා බලවන්ත අනාගත වත්‍රු කෙනෙක් පළවෙනි රාජාවලිය 19 1 සිට 4 දැන් මේ එලියා කියන අනාගත වත්‍රු 450 අනිභක්තික පූජකීන්ද අතර අභියෝගයක් කරලා ඒ කට්ටිය පරාද්දලා අහසින් ගිනි ඇවිල්ලා පූජාව දවනවා එච්චරට බලවන්ත දේවල් කරනවා එතකොට මේ පූජකයන්ගේ ප්‍රධානිය තමයි රජුරුවන්ගේ භාර්යාව ජෙසබෙල් එයා කරන වැඩේ මොකද්ද? එයා එලියට කියනවා පැය 24ක් ඇතුළත හෙට වෙන්නේ ඉසරෙලා මම මරනවා කියලා. දැන් මෙච්චර හාස්කම් කරපු දෙවියන් වහන්සේගේ සේවකයා එලියා අනාගත වත්‍රු හාස්කම් පිට හාස්කම් කරපු මිනිසයා දැන් ඔන්න වෙහෙසටපත් වෙලා. එයා කියන ඉතින් ඇති ස්වාමිනී ඉතින් ඇති. දැන් එයා දන්නවා සියදිවි නසා ගත්තොත් අපහට යන්නේ කියලා. ඒක නිසා එයාට සියදිවි නසා ගන්න ධෛර්යයක් නැහැ. ආය යේසුස් වහන්සේට වගකීම දෙනවා දෙවියන් වහන්සේට වගකීම දීලා කියනවා අනේ දෙවියනේ මාව මරන්න ඉතින් ඇති අනේ මාව ගන්න ස්වර්ගයට ඉතින් ඇති අනේ මාව ස්වර්ගයට ගන්න කියලා එයා කියනවා දැන් මෙච්චර බලවන්ත හාස්කම් කළ අහසින් ගිනි හිටන් ගෙනල්ලා මෙච්චර විශාල හාස්කම් කරපු මිනිසයා මෙන්න දැන් බයේ මරණ බයේ දඟලනවා සමහර දවසට අපිටත් වගේ මරණ බය ඇති වෙන්න පුළුවන් තව ටික දවසකින් හරි දොස්තර ආවා ඔයාව පරීක්ෂා කරා වාගේ නෑදෑයින් හිමින් කීවා නෑදෑයෝ වෙනතර වඩා ඔයාට ආදරේ පෙන්වන්න පටන් ගත්තා ඔළුව අත ගන්න පටන් ගත්තා ඔයාව ගෙදර එක්ක යනවා අනේ ඉතින් ඇති දැන් අපි ගෙදර ගිහින් උන්ට කාලා බිලිමු කියලා
එතකොට දන්නවද මොකද වෙන්නේ කියලා? දොස්තර හිමින් හිමින් කියලා තියෙන්නේ මොකද්ද? අනේ මෙයා ගෙදර ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ දෙන්න තව සුමානයි දෙකයි ජීවත් වෙන්නේ. වෛද්‍ය ශාස්ත්‍රයේ මීට වඩා දෙයක් කරන්න නැහැ. ඕකනේ දොස්තර කිව්වේ. ඒක නිසා ගෙදර කට්ටිය වෙනද නැති ආදරයකින් ගෞරවයකින් වා ගෙදර යනවා. හරි, වා බිස්කට්යක් කෑවත් කෑ ගන්නවා ඒ සීනි කණ්ඩපා කියලා. නමුත් දැන් ඕනේ කේක් හිටන් කණ්ඩ දෙනවා. දැන් මෙන්න මේ වගේ. හරිද? ඒ වගේ තත්වයකටපත් වුණොත් ඔයා වාගේ මනස කොයි වගේ තියෙයිද? වාට දැනෙනවා හැමෙන් මගේ කාලේ ඉවරයි තමයි මේ. මේකයි මේ පුදුම ආදරයක්. හරි, අර නෝටි කොල්ලක් දැන් ආදරේ පෙන්නනවා. පුදුම ආදරයක්. හරි, තාත්තට පුදුම ආදරයක්. නැත්නම් අම්මට පුදුම ආදරයක්. මොකද වෙන්නේ? වාගේ කාලේ කෙලවර වෙලා කියලා වට තේරෙනවා. ඒ වගේ වෙලාවක වාට දුක හිතෙනවද? අඬන්න හිතෙනවද? බය හිතෙනවද? හරි, අනේ වේදනාවක් නැතුව ස්වර්ගයට ගන්න කියලා කියනවාද? වාට මතක් වෙනවද? වා නරක වැඩ කරපු තරම් ලැයිස්තුවක් හැටියට. එනැත්තම් වාට මතක් වෙනවද? වා යේසුස්වන්සි ගැලුම් කරලසි පිළි අරගෙන උන්වහන්සේගේ වචන අනුව ජීවත් වෙච්ච තරම වාට සන්තෝෂයක් ඇති වෙනවද? මම මගේ පියාණන් වහන්සේ ළඟට යන්නේ කියලා. මේ මරණ මොහොතේ ඔයාගේ ආකල්ප වෙනස් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුල දෙවියන් වහන්සේත් එක්ක සහභාගීත්ව පවත්වපු ප්‍රමාණයටයි. ඉතින් දෙවියන් වහන්සේ සුදීව මම දන්න ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෝ. වාටි වගේ මරණ බයක් නැහැ. වාටි එක උසස් වීමක්, දේව අභිමුඛයට යෑමක්. අන්න ඒ ආත්මෙන් අපි මේ ලෝකෙ ජීවත් වෙන්න ඕන. දෙවියන් වහන්සේ සුදීව. දැන් එලියා බය වුණා. මැරෙන්න ඉල්ලුවා. ඒ වගේ මොහොතවල වලට අපි මුණ දෙන්න පුළුවන්. ඊළඟට අපි දකිනවා, හරි, අර ගෙදරිනේ කියන රටේ යක්ෂ ආත්ම වැහිලා ඉනවා. දැන් යේසුස් වහන්සේ යට යනකොට ඒගොල්ල කෑ ගැව්වා. අපි දන්නවා ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේ මෙසියස් වහන්සේ, ඔබ වහන්සේ පුත්‍රයාණන් වහන්සේ, ඔබ වහන්සේ දෙයන් වහන්සේ කියලා. යේසු වහන්සේ කියනවා කටවහ ගන්න කියලා. ඒ කට්ටිය එළවනවා යක්ෂ ආත්ම. සමහර කට්ටිය ඒ වගේ ආත්මික පීඩාවල් වලින් ඉන්නවා. නොදන්නාකමෙන් දැන් බුදුහාමුදුරුවෝ කිය මුලේ දිනු කරා ගන්න. හැබැයි අපේ මිනිස්සු යනවා එක එක දෙයියෝ පස්සේ, අපවිත්‍ර දෙයියෝ පස්සේ, සර්වබලධාරී ශුද්ධෝ මහෞත්තම යනන් වහන්සේ පස්සේ නෙමෙයි. අහක යන පොළොංගු ගෙදරට දා ගන්නවා. හතර වටේ කුප්පි හතරක් එල්ලා ගන්නවා. ගොට්ට හතරක් ගහනවා. ගහලා ඉවිල්ලා හතර වර දෙයියෝ කියලා යකු හතරකට ඉඩමම බාර දෙනවා. දැන් මොකද වෙන්නේ? අහක යන යකු ටික වාගේ ඉඩමේ ජය ගන්නවා. නැති අපල, නැති වේදනාවල්, වෙහෙසවල්, අහක යන කුණු ගොඩවල් ඔක්කොම ගෙදර දාගෙන කටඩිය ඉතින් ඔවා කරලා මතුල සල්ලි ටික කරන් යයි සටන වාට ඉතුරු කරලා. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනයි වහල්කම තියෙන්නේ. ඒ වගේ ගෙවල් වලට වගතුවක් නැහැ. ඉවරයක් නැහැ. අරක බඳිනවා, මේක බඳිනවා, අර ආරක්ෂාව කරනවා, මේ ආරක්ෂාව කරනවා, ඒ තොයිලේ මේසේ සාන්තිය. ඉවරයක් නැහැ. නමුත් සහනයක් නැහැ. මෙන්න මේ වගේ කඩාවැටිච්ච පවුල් අද ලංකාවේ කොච්චර ඉන්නවද? කොච්චර ඉන්නවද? දයන් වහන්සේ ස්තුති වේවා. දයන් වහන්සේ නිදහස් කර දා යක්ෂ ආත්ම. ඒ වගේ අදත් උන්වහන්සේ තුල අපිට නිදහස තියෙනවා. උන්වහන්සේගේ දරුවෙක් වුණාම. ඒ වගේම අපි දකිනවා මතේ සුභාරංචි 8 අපි පෙළුම අවසාන වශයෙන්. මතේ සුභාරංචි 8. දැන් යේසුස් වහන්සේ සිනගෝගෙට ගිහිලා දේශනා කරනකොට ඒ යසයා අනාගත වාක්‍ය කියනකොට ටිකක් ඒ යුදෙව්ව ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ යේසුස් වහන්සේ යනවා අල්ලපු නගරයට. මතේ සුභාරංචි 8 වෙනි පරිච්ඡේදය. අල්ලපු නගරයට යනවා. එහේ ඉන්නවා සීමොන් පේතෘස්ගේ අම්මා. අම්මා නෙමෙයි, නැන්දම්මා. ඒ කියන්නේ සමහර කට්ටිය කියන පේතෘස් කියන්නේ පළවෙනි පෝප් කියලා. එයාගේ භාර්යාවගේ අම්මා. එනම් පෝප් කසාද වැඳලා හිටියා. හරි. දැන් එතකොට මතේ සුභාරංචි 8:14. යේසුස් වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල් වූ කල ඔහුගේ භාර්යාවගේ මව උණ රෝගයෙන් ඔත්පලව ඉන්නවා දැක ඇගේ අත ඇල්ලූසේක. එවිට උණ රෝගයේ ඇගෙන් පහව ගියේය. ඈ නැගිට උන්වහන්සේට උපස්ථාන කළාය. හරි, මං සංග්‍රහකයක කතාවක් කියෙව්වා. ඔයාලට මං වැඩි ඉරිපන්තියේ කියලා තියෙනවා. ඊයේ පෙරේද රොවිලුත් මැද පෙරේදක ගිහිල්ලා ඇවිල්ලා ඒ කතාවම කිව්වා. මොකක්ද ඒ කතාව? දැන් හෝලි ලෑන්ඩ් එක බලන්න ගියානේ ඊශ්‍රායල් දේශයට. ඒ කට්ටියක් යනකොට ඒක බෑනෙකුයි භාර්යාවයි
නැන්දම්මයි තුන්දෙනාම හෝලිලෑන් බලන්න ගිහිල්ලා මේක සංගරාවක තිබුණේ. එහෙදි නැන්දම්මට සනීප නැති වෙලා මැරිලා. දැන් එතකොට කට්ටිය කතා වෙනවා ලංකාවට මිනිය ගේන එක හරිම වියදම් වැඩක්. ඒක නිසා මේ හෝලිලෑන්ඩ් එකේම නැත්නම් මේ ඊශ්‍රායලයේම මිනිය භූමි දාන කරමු කියලා. සමහර වත් එක කියවලා ඇති. දැන් ඉතින් මේ භාර්යාව කියන්නේ යාගේ අම්මනේ. ඉතින් කමන්නේ නැහැ නම් ලංකාවට ගෙනියන්න බෑනේ. අපි මෙහෙම භූමි දාන කටයුතු කරමු කියලා සංවිධානය වෙනකොට මේ බෑනට හොඳටම බය හිතෙනවා. බෑනේ කියන අපෝ බෑ 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 මෙහෙනම් භූමි දාන කරන්න බෑ. ලංකාවට කොහොමද හැරයන් යන්න ඕන කියලා. ඇයිවා බය වෙලා දඟලන්නේ? අපිට ඇත්තට සල්ලි නැහැනේ. කමන්නේ නැහැ. ආයෙලා හරි අපි හැරෙන්න ලංකාවට. මොකද මම කතාන්තරයක් අහලා තියෙනවා මේ ඊශ්‍රායල් දේශයේ කිමිනිය භූමි දාන කරපුවාම තුන්වෙනිද මළුවගේ නැගිට්ට කියලා. අම්මේ නැන්දත් නැගිට්ටොත් ඒක ඉතින් මේ භූමි දාන කරන්න බෑ ලංකාවට අරන් යන්න. සමහර කට්ටියට උණුමක් තියෙනවා. හොඳයි. දැන් අපි දකින්නවා බලමු මේ පේතෘස්ගේ නැන්දම් මට නම් හොඳ දෙයක් වුණේ. හරි. යේසු වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල් වූ කල ඔහුගේ භාර්යාවගේ මව් උණ රෝගෙන් ඔත්පල ඉන්නවා දැක ඇගේ අත ඇල්ලුසේක එවිට උණ රෝගයේ ඇගෙන් පහව ගියේය. ඇය නැගිට උන්වහන්සේට උපස්ථාන කළාය. දැන් බලන්න මෙතනයි ප්‍රශ්න තියෙන්නේ 16 වෙනි පදින්දා සවස් වූ කල යක්ෂා වේස වූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙන ආයෝය. ඔන්න ආත්මික බන්ධනවලින් නිදහස, ලෙඩ රෝගවලින් නිදහස. දැන් දෙකයි. උන්වහන්සේගේ වචන මාත්‍රකින් ආත්මය දුරු කළසේක, රෝගතුරු සියල්ලන් සුවපත් කළසේක. 17 වෙනි පදේ මෙසේ ඌයේ උන්වහන්සේම අපේ දුර්වලකම් ගත්සේක, අපේ රෝග උසුලා ගත්සේකයි අනාගත වතුරු යෙසායා කර්ණ කොටගෙන කියන ලද කාරණා සම්පූර්ණ වෙන පිණිසය. හලෙලුයා, හලෙලුයා. දයන් වහන්සේ ස්තුති වේවා. උන්වහන්සේ තරපු යක්ෂාත්ම උන්වහන්සේ දුරු කරා, රෝගීන් සුව කරා, මලුන් පව උත්ථානය කරා. කීප තැනකදීම අපි දන්නවා දයන් වහන්සේට මහිමය වේවා. අපි දකිනවා මෙන්න ඒ යෙසායා පොතේ කියපු විදිහට මානසික පීඩාවට පත්වෙච්ච කට්ටිය, ආත්මික පීඩාවට පත්වෙච්ච කට්ටිය, ශාරීරික පීඩාවට පත්වෙච්ච කට්ටිය, ලෙඩ රෝග නිසා සියලු දෙනාටම උන්වහන්සේගේ අභිමුඛයේ විසඳුමක් තිබ්බා. අද ප්‍රේමිනිය සහෝදරයා සහෝදරිය, ඔයා ඉන්නව ඇති බිඳිච්ච හදවතකින්, ඔයා ඉන්නව ඇති යක්ෂ බන්ධන වලින් පීඩා විඳිමින්, ඔයා ඉන්නව ඇති අසහනේ වේදනාවෙන්, ලෙඩ රෝග ඉවරයක් නැහැ. ඔයා හිනා වෙලා හිටියට, උද්‍යෝගයේ මත්ව හිටියට, ඔයාගේ ඇතුලේ සුසුම් හෙලමින් අද මේ ස්ථානට එන්න ඇති. නමුත් දෙවියන් වහන්සේගේ පාමුල ඔයාට විසඳුමක් තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියල්ල පරාජය කරලා ජය ලැබුවා. අපි සුද සහභාගීකමට ඇතුල් වෙන්න ඉස්සර වෙලා අපි දැන් මොකද කරන්න යන්නේ? ඒ කඳුළු කතාව, ඒ බිඳුනා වූ හදවත, රාත්‍රියේ හදවතින් අඬන අවස්ථාවල් අපි උන්වහන්සේට බාර දෙමු. අපි යාඥා කළ උන්වහන්සේට කියමු. අපි යාඥා කළ උන්වහන්සේට ආයාචනා කරමු. ස්වාමීනි, මගේ වේදනාව ඔබ වහන්සේට බාරයි. මට විරුද්ධ වෙන යක්ෂ බල සේනාවල් දුරු කළ මැනව, මගේ නිවසට අරගෙන තියෙන සියලු දුෂ්ටකමේ ආත්ම පළවා හැරිය මැනව මගේ දේවපියාණනි. මගේ පුද්ගලික ජීවිතයේ තියෙන ලෙඩ රෝග වේදනා පීඩාවල් සුව කළ මැනව පියාණනි. අපි ආඥා කරමු. හලෙලූයා. ඒ වගේ වාගේ හදවතේ දැවෙන පිච්චෙන ප්‍රශ්නයක්, ගැටලුවක්, වෙහෙසක් තියෙනවද? ආත්මික ප්‍රශ්නයක්, ලෙඩ රෝගයක්, එහෙම නැත්නම් මානසික වෙහෙසක්, කරුණාකරලා නැගිටින්න අපි ආඥා කරමු. මං ඔයාව ආශිර්වාද ගන්නලා ආඥා කරන්න යන්නේ. ලකුණ කැඩී විතරක් නැගිටින්න. මොකද එක එක්කෙනාට අත තියන්න මට වෙලා මාදි සුද සහභාගීකම තියෙන නිසා පොදුවේම ආඥා කරන්න යනවා. හොඳයි. ඔයාගේ තියෙන දුක දැන් දයන් වහන්සේට කියන්නේ. සියලු සිත් දන්නවා. දුරදීම අපේ සිතුවිලි උන්වහන්සේ දන්නවා. ඔයාගේ තියෙන වේදනාව කියන්නේ උන්වහන්සේට. දිවාරෑ ඔයාගේ හදවතේ සුසුම් හෙලන ඒ වෙහෙස කියන්නේ දෙවියන් වහන්සේට. ඒ පීඩාව කියන්නේ දෙවියන් වහන්සේට. දැන් කියන්නේ දෙවියන් වහන්සේට, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මගේ සියලු මානසික පීඩාව දකිනවා. මම කොච්චර සන්තෝෂින් ඉඳ හැදුවත් මගේ හිත ඇතුලේ තියෙන මේ පීඩාව ඔබ වහන්සේ දකිනවා. පියාණනි, මාව සුව කරන්න. මේ කලකිරි ආත්මය මගෙන් දුරු කරන්න මගේ දෙවි පියාණනි. ස්වාමීනි, මේ ශාරීරික රෝග මගෙන් දුරු කරන්න මගේ දෙවි පියාණනි.
ඇදහිල්ලින් ප්‍රකාශ කරන්න. වයම නිකන් කියන්න යාත්ඥ කරන්න එහෙම යාඥ කරන්න කියන ඒසු කිතු වහන්ස මාසුව කරන්න. ඒසු කිතු වහන්සේ යක්ෂ පීඩාවලින් මං නිදහස් කරන්න. ඒසු කිතු වහන්සේ මේ රෝග පීඩාව මං නිදහස් කරන්න. අපේ නිවස තින මේ කොච්චර හම්බ කරත් ජීවත්වෙන සල්ලි මදී. අපේ ගෙදර තින මේ සාපය දුරු කරන්න මගේ ඒසු කිතු වහන්ස. අපිට ආශීර්වාද කරන්න ස්වාමීනි. ඒ වගේ කියන්න. වගේ දුක කියන්න. වගේ පොරබැදීම කියන්න ඒසු වහන්සේට. Hallelujah, hallelujah, hallelujah. ස්වාමිනි සුතුති අපේ එක එක්කෙනාගේ පොරබැදීම් එක එක්කෙනාගේ වේදනාවල් අපේ එක එක්කෙනාගේ වෙහෙසවල් උන්වහන්සේ දකිනවා. උන්වහන්සේට කියන්න. ආමෙන්. හලෙලූයා. හන්න හදවතේ කඳුලින් වේදනාවෙන් කියුවා. පූජකය හිතුවා හන්න බේබද්දෙක් බීලා ඇවිල්ලා කියලා. නමුත් හන්න කියනවා නෑ ස්වාමිනි මම හරි වේදනාවෙන් හිතේ වේදනාවෙන් ඉන්නේ කියලා. අධික හිතේ වේදනාවෙන් ඉන්නේ කියලා. පූජකය උට ආශිර්වාද කරනවා. සමාධානෙන් යන්න දයන් වහන්සේ දුක දැක්කා කියලා. ඒ වගේ ප්‍රේමිනිය සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ අද දවසේ ඔයාගේ පොරබැදීම දකිනවා. දයන් වහන්සේ වගේ කඳුල දකිනවා. ඔයා අවංක උන්වහන්සේට ප්‍රකාශ කරන්න. ඔයාගේ වචන වලින් ඔයාගේ හදවතින්. හලෙලූයා. ස්වාමිනී ප්‍රශංසා වේවා. ස්වාමිනී මහිමය වේවා. ජීවමානු සුද්ධ දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ සුදු නාමයට ගෞරව වේවා. සර්වබලධාරී මහෞත්තම ප්‍රේමණීය දෙවි පියාණෙනි නැගිට සිටිනව මේ සියලු සහෝදර සහෝදරයන් ඔබ වහන්සේගේ ප්‍රේමණීය ජීවමානු සුද්ධ හස්සයට ඔසවනවා. ස්වාමීන් වහන්සේ ආර්ථික ප්‍රශ්න නිසාද, දරුවන්ගේ ප්‍රශ්න, දෙමව්පියන්ගේ ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න නිසාද, සමාජයෙන් උන් ඉදිරිපත් වෙලා තියෙන විවිධාකාර නිନ୍ଦා අපහාස නිසාද, එසේ නැත්නම් යක්ෂ බන්ධන බලවේග හෝනියන් ඔවුන්ට විරුද්ධව කර තිබෙනා වූ අන්ධකාර ක්‍රියාවල් ගුරුකන් නිසා ස්වාමිනී විවිධ අංශවල වලින් පීඩාවට පත්වලා ඉන්න මගේ ප්‍රේමිනේ සහෝදර සහෝදරයන් ඔබ වහන්සේට ඔසවනවා පියාණෙනි, ඔබ වහන්සේට බාර කරනවා පියාණෙනි, ඔබ වහන්සේගේ ප්‍රේමිනේ ජීවමානු නාමයට ඔසවනවා. සුදාත්මයාණෙනි ඔබ වහන්සේ උඩ සහනයක් වුණ මැනව, ආලෝකයක් වුණ මැනව, ධෛර්යයක් වුණ මැනව ස්වාමිනී මේ මොහොතේ ඔවුන්ගේ මුළු මනසවල් මුළු ආත්මවල් මුළු ශරීරවල් ඔබ වහන්සේට බාරයි, ඔබ වහන්සේට කැපයි. සුදාත්මයාණෙනි ඔබ වහන්සේ උන් ආවරණය කර මැනව කිසි අන්ධකාර බලවේගයකට දුෂ්ටකමේ ආත්මයකට පාතාලේ ආත්මයකට ඔබ වහන්සේගේ දරුවන්ට අයිතිවාසිකම් කියන්න බලයක් නැහැ. ස්වාමිනේ ඔබ වහන්සේගේ නාමයට උන් බාර කරනවා. ඔවුන්ගේ සියලු මානසික පීඩා, ලෙඩ රෝග සුවකල මැනව, සුවකල මැනව දීපියාණෙනි ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන්ද, කරුණාවෙන්ද, බලයෙන්ද ඔබ වහන්සේගේ දරුවෝ ආරක්ෂා කර මැනව, ආවරණය කර මැනව යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්.